දැන් නිවන් මගේ කටයුතු කරන අයහන ප්‍රශ්නකට පැහැදිරී කිරීමක් කරන්න මේ කාලය අප පයෝගි කරගම. බොහම විශේෂ කාරණාවක් තමයි මේ ඔට ස්ම කලා දෙන්නේ බොහෝ අයට මේ මේ තන්හාව අවිද්‍යාව නිවන් මග ද මේ ලෝක ඇත්ත වෙලා තියනෙ බොහෝ අයට අපි පැහැදිරි කරා බුදුන් වහන්සේ පෙන්නවා ත්‍රිපිටක හැම තැනම බුදුන් වහන්සේ සම්පූර්ණයෙන්ම ධර්ම විසූත්‍රපිට කල පෙන්වන්නේ රූපය නිච්චතව අනිච්‍යතෝ අනිච්‍යම්බන්තයේ මෙන මේ සංවාදය තමයි මුළු සූත්‍රපිට කේම තුළ ත්‍රිපිටකේ තුළ ඔබ කුමන්ද ධර්මය කියල බැලුවොත්, පව රූපේ නිච්චද අනිච්චද කාරණාවට දෙර පිරිතුර අනි්චම්බන්තය මෙත මුළු ධර්මයම එම කිව්වත් නිවැරදයි. අපි පැහැදිරි කරා රිජුවම බාහිර ඇත්තකරගෙන සිටන තාක් මි්‍යා දෘෂ්ටිකයිකයි. තිහා දෘෂ්ටික ප්‍රතක්ජන භූමිය කියල කියන්නේ බාහිර ඇත්ත කරගත්ත භූමිය එක හොඳටම පැහැදිලි රූපේ කියල විග්‍රහ කරනකොටත් ඒ කාරණාව තමයි ඉස්මතුවවෙන්නේ ඔබගේ ඔබගේ දැනුම්මට්ටමානුව ඔබගේ ඔබගේ ධර්මය කෙරේ තියෙනවබෝධයනුව විදාාකාර විදිහට ඒ කෙනගේ විදිහට මේ ගැන කතා කරත් ඔබ දිගින් දිගට ඇතුළ අන්තට කමිදිලා බලනකොට ඔබටම ප්‍රත්‍යක්ෂ වේවිී තමයි ඇත්ත කියලා සත්්‍ය කුමත්ද කියර බාහිර ඇත්තකරගෙන සිටින තාක් මිත්‍ය අදෘෂ්ටිකයි සතා සිවපාව පවා බාහිර ඇත්ත කරගෙරයි ජීවත්වෙන්නේ ලෝකේ තියෙන සේලුමාආගම් පදනම් වෙලා තියෙන්නේ ප්‍රධාහ පරතිලා තියෙන්නේ බාහිර සත්‍ය කරගෙනයි බුදු වහන්සේ පමණමයි ලොක එකම ශාස්තෘන් වහන්සේ බාහිර සත්‍යයක් නෝන බවපෙන්න්නන බාහිර ඇත්ත කරගෙන බාහිර වඩුමුට්ටු වලින් පුද්ජලයන්ගෙන් සැපදුක් එනවා කියනකාරණේ බහිර දෙයක් තිේෙනවා දේමට සැපදුක් කෙනවා මේක තමයි දෘෂ්ටි අවිද්‍යා භූමිය මේ ධර්මය හරිම රිජුව ගලප ගන්න ඕනි බුදුන් වහන්සේ ලෝකට හෙලි කරන ධර්මය කුමත්ද බොහෝ අයට මේ ගැන නිරවුල්කමක් නෑ තවමත් ගොඩක් කොලාාවට මේ පොතෙම්ම ධර්මය හොයයන්න ගියඔොත් වෙන්නේ ඔබ අතර මංවන එක තමයි. ඔඹ වචන පස්සේ හම්බාගෙන යනම හොයගෙන යනවා වර දක් කියන්නෑ අපි. නමුත් ඒ වචචනය අර්ථය වචනය පස්සෙ ගියා කියලා ඔබගේ දුකෙම් මිදීමක් සිද්ධ වේ විද ඔබගේ දැනුමනේ ඔබ හොයන්නේ මේ ධර්මයක් කියන්නේ දැනුම නෙමයි ධර්මික ලෝක ධර්මතාවේ ඔබ ඉප දෙන්නේ ඇයි කුමක්ද මේ කතාව ඔබ මැරෙනව කියන්න කමකක්දමේ ඇයි මේ ආයි සසරක් ගැන කතා කරන්නේ ඇයි ඔබ හඬන්නේ ඇයි ඔබ හිනා වෙන්නේ කොහෙන්ද මේ සැපදුක් එන්නේ කොහෙන්ද මේ දේවල් එන්නේ ද මේකට ප්‍රත්්‍යක්ෂතාවයක් තියෙන්න්න ඕනි මේ විසඳම් සත්‍යය ඔබට සාන්ධිට්ටික න්නඕන් දෘෂ්ටියයක් වෙන්න බෑ පරම සත්‍යය දෘෂ්ටියයක් වෙන්න ධර්ම සත්‍යයනන් එක සත්ත්‍යය බට ප්‍රත්්‍යක්ෂවන්න ඕනි. ඒ සාන්දිි ටික කාලික ඒ පස්සික ඕපනය එකක පච්චුපාන්න ධර්මය ඔබට ආම්ේ නතකටයි හොඳයි ඒ පොත් පත් ත්‍රිපිටක ඔබ ඔය දන්න හැම දේම අධ්‍යානය කරන්න. ඔබ ඒසිල් අධ්‍යහනයක් කරලා සත්‍ය ධර්මය තුලින් හොයාගන්න එක පුුවන් එකට ලොක්කු වීර්යක් කැපවීමක් අවශ්‍යර එ තුළ අපි නැහැ කියන්නේ නෑඒතුළ තියෙනවා හැබැයි එක ඔබට හොයා ගන්න බෑ පිදුරු ගොඩේ ඉදිිකට්ටක් හොයනෝ වගේ බොහෝ මසීරු වෙලාතියෙන එක තරම්ම පට ඇවිලි යෙනවා එතන හැම්ම තැනම තියෙනවා නමුත් ඒවා ඔබගේ දෘෂ්ටිකෝනයට ඔබ හිතන විදිහට එහෙම නෑ එහෙම මේ පරමසතය ඔබට ඕන දිට එහෙම තියෙනෑ කොයවත්. හැම්ම කෙනෙක් ගාම දෘෂ්ටියත්තිය නවා. ඒකගේ දෘෂ්ටියෙන් තමයා ඒයාගේ කෝනෙන් තම බලන්නේ ඔබට තියෙන ආත්මයක්නම් ඔබට තියනෙ සිතක්න ඒක දෘෂ්ටියයි සිත කියන්නේ අන්තයක් සිත කියන්නේ දෘෂ්ටියක් හැම්ම කෙනෙක් ගම සිත දෘෂ්ටියක් සිත කියලා දෙයක් නෑ එක දෘෂ්ටියක් දෘෂ්ටියකින් කොහොමද දෘෂ්ටියයක්ක් නැති දෙයක් කොයන්නේ. අන්නේ තරයි මේ වච්චනය කියන කොට ඔබට එක ගැඹුරපේ නෝනිි මෙ සිත සිත නැති බවබෝධ කරන්න කොමද. කිය කොන්ද නසිත කියන්නේ කොමන්ද නාමයයි රූපයයි නාමරූප පච්චයා වි්ඥාන විඤ්ඥානය තමයි සිත මාරූප මංච විඤ්ඥාන විඤ්ඥානය මායාව දැන් සිත මායාාව දමේ මායාව බොධ කරන්න කොමුද එම් ඔබ අවබොද කරන්න ඔනි නාමය රූපයයි දැන් නාමේ රූපය බෞද්ධ අබධ කරන්නොයි පුංචි තැනම් පටන් අරගෙන රූප කියනෙ කුමක්්ද කියලා හොයාගෙන ගිහිලක් අපේ දරුව අදී ගන ගන්නවා රූප කාණ්ඩ විසිටක් ගැන නාමය ගැන ගෙනගන්නවා චිත්ත චෛච චයිසික පනස් දෙකක් සිිත්ත අසූනම්මයක් මෙවිති රීගන ගන්නවා හොඳයි හැමදේම හොඳයි එන්න කරගෙන චිත්තවීති ඒවත්තිගෙනගෙන සිත හැදන හැට සම්පටිච්චන්න සන්තීර්ණ වොත්තපන දවන්ජවන්ජ මේ සිත් මොනවද ඔක්කොමි කගෙනගෙන එන්න. එයි ඉගනීමක් අවශ්‍ය ඒවත්. අපි කිසිම දෙයක්පා කියන්නේ. සත්‍ය ඔබ හොයා ගන්න ඕනි. අවුරුදු සිය ගියත් සමහර විට අපි මේ එක තපපර ගානෙන් විනාඩි ගානෙන් කියනදේ ඔබට හම්බු වෙන්නේෑ පුදුම හිතේ ඔබට එම කියනකොට ඔබ අපි සැක කරයි එහෙම වෙන්න පුළුවන්ද ඔව ඔබ අවුරුදු සීයක් අධ්‍යානය කරන්න සමට ඔබට අවුරදුසීයක්ගේ ඉල්ලත් අපි කියන තැනට එනකොට ඔබ වයිසට ගිහිල්ලා. ඒ තරන් ගැඹුරුයි එහෙම් බැලුවත් සේම අධදහන කරගෙන 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 අනකොට අගට තම සේරම ලිහෙන්නේ එක අපි පිළි ගන්නවා කලයාන මිත්‍රයා මතවා යානන්දය ධහර්බේ රදාා පවතියන කිවේ ඇයි කලයන මිත්‍රයායටට පුළුවනි එක මොහොත එන්ගේ සත්‍යය පෙන්න්නන්න. එහෙම නැති වුණො බුදු කෙනෙක් සසාර හසංකයේ කල්පලක්ෂයක් පෙරුම්පුරල දුෂ්කරක්ත්‍රයා අවුරුදුෝ හයක් කරලා මේ මානිික්‍ය රත්නයක් වගේ පරම සත්‍ය අවබෝධකයන දරපු වේස ඔබට දරන්න වෙයි. ඒ තරම් මේ කියන දේ හොඳින් ඔබ ක්‍රහණය කරන්න. ඔබට අපි යම් දිසා නැති අපන්න නවා. එධහරම ප්‍රත්‍යක්ෂ ඥානයෙන් අපි දේශනා කරනවා.ඒ ප්‍රත්්‍යක්ෂ ඥානයෙන් ජය දේශනා කරනවා කියන්නේ ඔය පොත් තියෙන කාරණ හොඳන් අධ්‍යානයකර සේරගම අවසාන ප්‍රායකෝ පුහුණු වෙලා ප්‍ර්‍රශතාවට පත්වෙලා ක අපි දැන් දන්නවා මානිි කුමක්ද කියලා එ මානිය ඔබට පෙන්නන්නේඒ අතිශ්‍රයින් වටිනවා අපට මේම කරන්න වශතාවයක් නෑ මේ ශරකූඩුව කොයිම හොතේ හෝපොෝට පස්සෙනවා මෙ මායිකේ අප මෙම නිහටව හිටිය කියලා කාටවත් ඇති පලක් නෑ අප මේ හෙළිකරොත් එ ඔබට උදව්වක් වේවි එය පමණමයි මේ මුක්්‍යහරේ පරමාර්තයක් වෙන කිසිවක් අපට නෑ ලාබ ප්‍රෝජන කීර්ති සත්කාර මොනා අවශ්‍ය නෑ කිසි දෙ බලා එහෙම කිසිම දෙයක් මේක නෑ අඩගුවෙන්නෑ අවබෝධය ඇතුන් අට පස්ස රූප කොහොමත් පලක් නෑ නිලයි එනිසා එ කතන්දර එ ලෞකික ප්‍රතර්්ජන භූමිය අඳර මෝග පුරුෂයන්ගේ අදහස් පමණයි මෙක රීජුව ප්‍රකාශ කරනවා අප කියන ගොඩක් කාරණාවල ඔබ හිතුවට ඔබගේ මනසිකාරයට ගත්තට අපිට දේශයක් කිරිසිාව වයරයක් කිසිවක් නෑ සුනඥයි තියෙන්නේ ධර්ම කාරණාව පමණයි. අප කතා කරන්න ධර්මය පමණයි කොයි මොහොතේ හෝ මේ ධර්මය අප ඔබට මේ මේ විවර කිරීම ඔබට අහිමිය වුණනොතේ ඔබගේ භාග්‍යයක් අපට ඉන් ගැටලුවක් නෑ එය බහදුුනාගන්න එහි වට්ටිනාකම් ඔබට වැටහේවි. බාහිර ඇත්ත කරගනත්ත නිසයි ඔබ දුක් වෙඳන්නේ. එයයි මේ ධර්මය තියන ප්‍රජුම තැන ධම්ම චක්ක පවත්තන සූත්‍රය තුළ බුදුන් වහන්සේ පස්සගත අවසන්ට මුලින්ම දේශනා කරන ඒ කාරණය තමයි මුළු ධර්මයමි ස්පිට්ට එක වැදගත්ම තැනය තැන අජ්‍යත් බහිද්ජා කියන අන්තදයක දකින එක බුදු කෙනෙක් ම පමණයි ලෝකෙට දේශනා කරන්නේ බාහිර සත්‍යයක් නොවන බව බහිර සත්වයක් නමි මේක සතයකුට සිව් පාවකිට කියන්න බෑ මේ උතුම් මනුස්සරත්නකට අවබෝධ කරගන්න පුළුව මෙවන් ධර්ම මෙ දෙවියකුට බ්‍රහ්මයකොට වත් කියවන හැකි ඒකයි ඒ අය ගෙසුගතිය මනුස් භාවයක් වන්න මේ අවබෝධ කරගන්න ඉතාම සීර්පකාරණය එකයි දෙවියන් පවා බණහන්න අහනවා කියන අදහසෝබට දීලතිීෙන සම්මුතිය තුළ මේ පරම සත්‍ය ගම්බීරා ගම්බීරර්තා ගම්බීර ධර්මයක් ශරිසද්ධර්මය අත්ති දුර්ලබ ශරිසද්ධර්මය දුර්ලබන් ශ්‍රි සදධර්ම දුර්ලබංස වනශම්පත්ති දුර්ලබං මනුස්සත්ව මෙවාති දුර්ලබයි ඔබගේ ඥානයට හසු වෙන්නන හැමෝටම මේ භාගගෙනේ හැමෝටම හිතේ නෑ අපි මැරෙනවා කියිය. ට හිතෙන මේක දුකක්්‍ය ඒ ඔබගේ භාගග්‍යනුවයි. ඒ ශන සම්පත්ය හැමෝටම නෑ එක සත්යි. ලාබ බොලද මනස කියන කියන දට ඒ ගලාගෙන යන ද වැටනු දණ්ඩක් වගේ මහා සාගරය ගලාගෙන යනවගේ ඔබ සසර දුගට වැටෙනවා. ඔබට පිහිට වෙන්න කාටවත් බැයි. හැබැයි ඔබගේම ඇතුලාන්තේ මේ පාරම සත්‍යය ගැන ඔබට යම් කිසි ගියක් අවුත්. එක අපට කියන්න බෑ. පටාචාර? කාම සැපසම්පත්විඳමි ඒ කාම රැල්ලට හස්වෙලා ගියායි එ අවස්ථාවක් පැමිණිය මිල්ලෝකි දුකක් කියලා වැට හුණ අන්න සසරමි දෙවා ඒ සනසම්පත්තිය ඔබ සතුයි මෙවන් යුගක තැන තැන මල මිනිී ඇදගෙන වැටෙන ැ බැලු තැන අඳුවනා ඇසෙන ඒ පටා චාරාවගවුගේ ධර්මය අවශ්‍ය මොහොත් ඔවට මේ ධර්මය අවශ්‍ය එනිසායි මෙ මෙලෙස දේශනා කරන්නේ මේ ලෝක සත්‍යයක් නොවන බව දකින්නයි ධර්මය අවශ්‍ය වෙලා තිය එන ලෝකෙ සත්‍ය කුමද අන්නේයි ඔබට අවශ්‍ය බන්ධයි. ඔ අවිද්‍යා මෝහ ගැන අන්දකාරය දුක්විඳිනවා. හැබැ ඔබගේ දු අ රේනුවකට අ මලක රේනුවක් සේ නොස් ඔබටම මහා සැහැල්ලුවකට ව දුකක් තියනවද කියෙන තැනටවත් එන්නේ එත තැනට මේ සත්‍ය බොදුරාම ඔබ දුක සම්පූර්ණයමිදෙනවා සියලු දුකෙන් ඔබ මිදෙනවා ඒ දුකෙන් මිදෙන මගත් තමයි මේ ලොකේ සම්මා සම්බුදු ප්‍රයණන් වහන්සේ හොයන්නේ නැතුව මේ තවත් ලොකු දැනුමක් නෙමෙයි මේ සත්වයා දුකට වැටෙනවා මේ සතවයා දුකෙන් මිදෙන් නඕනනිඒ මහා කාරුණික කියන එකයි පරණ සත්‍යාව බෝධ කරගන්න මෝ වෙන විසඳමක් නෑ මේ ලොකේ ත්තියෙන් එක එකදේයි කුමන්දේ ධර්මතාවයක් පවතිනවා ඒ අයි ධර්මය කියන්නේ දම්මං මිනා නත්තිපිතා චමාතා කියන්නේ නිසයි ධර්මයට විනාාවෙන කිසිවක් මේ ලොක නෑ එකයි බුදුන් වහන්සේ ධර්මයම ගුරන් කරගන්නේ. ධර්මය තුළින් පමණයි බුදු කෙනෙ දෙකේකිවන්නේ කුමදද මේ කතාව තේරුම ධර්මයට ඉහලින් කිසිවක් නෑ කියනෙ එකයි. කුමද ධර් ධර්මතාව සත්්‍යයේ ධර්මතාව. ඒ සත්‍ය ධර්මතාවේ අවබෝධ කරන්නයි හැමෝම වෙක්සේ. ඇස් ඇත්තෝම දකිත් කිව. යමෙකුට ඇස් ඇරෙනවනම් නිදීගැන ඉන්න තාක්කල් ඔහුට මේ දේවල් වැටහෙෙනිනේ හැබ ඇස් ඇරුුණොත් ඔහු ලෝකෙඉදියා හොයනවා බලනවා. එහුණ ොෝ සත්ත්‍යය හයවා. ඒයි පටා චාරාවට වගේ ඔබටත් දරුවෝ නැතිවෙලා අම්මල නැතිවෙලා ගෙවල් දොරවල් නැති වෙලා ඉන්න ටින තනක් නැති වෙලා ඔතන්ටම වැටන්න ඕන දැස් සැරෙන්න්නකෙ ලිියහන්නේ එකයි ඒනං ඒකත් වෙනකං ඔබේ ඉන්න එහෙම ඔබට පුළුවනි ඔබගේ ඔය උසස්මානසට මෙවා ගලප ගන්න හ ඔට ප ලෙඩෙක් ඔබට පේනවා මළකදක් ඔබට පේනවා පැවිදුරුවකුත් ඔබට පේ ඔබ දන්නවා පොඩි කාලයයි ඉන්න වෙන්නේ ඔබගේ දැනුමට තියෙනවා යම් කිසි කොටසක් ඔ ඔබට දැනනොයි එඒ පොඩි කාලය ඇතුළත මොනවකර අවසාර යන්න ඕන යන වෙලාවාහ මුක් කොහොමත් යන්න වෙනවා එ ඔබ මේ මුොකුත් දන්න ඇතු යන්නන්නේ කොෝති කියලා මොනවාදයෙන්නේ මොවාදයන්නේ මොනාදෙන් අන්නේ ඔබගේ තියෙනවා නොදන්නකම ය අවිද්‍යාව එතා ඔබ අස්සරනයි එනිසා ඔබ සරණ යනවා නොදකින දෙවියන් යදවාද දෙවියන් ඔබෙරුව දුටුවාද මේ නොදකින දේ සරණයන් යයි නොදන්නකම නිසා අන්ද භක්තිය කියලා කියන්නේ එකයි. නමුත් බුදු කෙනෙක් ලෝකට පහරලා කියන්නේ විශ්වාස කරන දෙයක්වත් භක්තියක්වත් නෙමයි ප්‍රත්්‍යයක් ක්ෂයකරගන්න දෙයක්. ඔබටම ප්‍රත්තියක් සෙවර දෙයක්. බටම ප්‍රත්්‍යක්ෂ වෙන දෙයක් සැකයක් නෙමි ඔබ ඒක ප්‍රත්්‍යයක්ෂතාවට පත්වේවා ඒ පස්සිකෝ ඕපනයෙකෝ එසාන් දිිට්ටිකෝ අකාලිකෝ ඒ පස්සිිකෝ ඕපනයකෝ පච්චුක් පන්න ධර්මය මරණින් මත්තය අබර එකක් නෙමි මේ මොහොතේ මේ මොහොතෙම ඔබගේ සිහිනුවනට සත්‍ය අවබෝධ වනු තෙෙන් ොහොත පමණයි ඔබට පත්තැක්ෂ වෙනවා. මේක නියදලෝකෑ ඇත්ත මේක නී වෙන්නේ අන්න ඔබ දන්නවා ඒ පස්සෙ ඔබට සැකයක් නෑ ඔබට ලුණු කණකම්ම ලුණු ගැන කොච්චර කිව්වත් අවුරදු පන්දහා ුළුණු ගැ කිවත් ඔබට වැඩක් නෑ ඔබ ලුුණු කාලාම්බලන්නවවා. ලුණු කිය එක එක පොත කලියන්න බෑ එක කාටත් කිව්වට පලකුත් නෑ තමන්ටම ප්‍රත්්‍යයක්ක්ෂවෙන්න ඕනේ අන ප්‍රත්්‍යක්ෂ ධර්මතාවය කියන්න අන්නේ වගේ දෙයක්ඒ උපම බුදුන් වහන්සේම පෙන්න්න නවා මේ ප්‍රත්්‍යයක්ෂ වෙන්න දෙයක් දැන් අද සමාජයේ අපි දකිනවා බොහෝ අයට තියෙන ගැටලුව තමයි මේ අජ්්‍යත් බහිද්ද කියන තැන් ගලපගන්න බෑ බාහිර ඇත්තක් නෙමේ කියන තැන්ට අධි මදි කරනවා ඒක එක පිළිගන්න මේ බුදුන්හසේ බුද්ධ වචනය පිළිගන්න අධි මදිිරන්න. ඔන්න මේ ධර්මයතාම ගලපගන්න බෑ. සමරලාට ගොඩාක්ු ඉගෙන ගෙනනතියෙනවා බලාගෙන ගාම දාගම මයි ගෙනග නැත්තේ දැ රූපකා්ඩ විසියට ඉගන ගත්තා විභජ්ජයක ඉගෙනගත්ත ති දැම් බලාගෙන කිය සම්මාන දිිගිත්තේවා නමුත් බාහිර කියන්නේ රූපය කියව දන්නේ මේම පොතෙන් ඉගෙනගන්න බෑ පොතේ එක්තරම් මට්ටමකට විතර යන්න පුළුව. තමස ගලපගන්න ෝනි තමන්ගේ ජීවිතය තුළින් දකින්න ඕනි ප්‍ර්‍යක්ෂ වෙන්න ඕනි ප්‍රායෝගික වෙන්න නි ප්‍රතිපදාව සකස් කරගන්න බෑනැත්ත මෙ තමන්ගේ හිත ගැන කියන්නේ ධර්මය තියන පිටනෙමි ධර්මය තියන්නේ බාහිරෝය කොහෙවත් නෙමි ධර්මය කියන්නේ තමන්ගේ සිත්ත ගැන අජත බහිද්ධ කියන අන්ත දෙක තමයි මේ ධර්මතාවේ දමචක් පාත්තන සූත්‍රය තුළ පේන විශේෂම කාරණයක ඔතන ධර්ම දක්න නැත්තම් ඔබ ඉතුර ටික සේරම ඔබ බ සමහර පටිච්ච සම්පාදේම කියන්න වැරදියට ඔතනින් ගලප ගත්ත නැත්ත එතනින්ම ගලපගන්න ඕනි පටි සමුපාදේම නැත්තං ඔබ කියන්නේ ඒ ඔක්කොම ඔබ කියාගෙන ගියත් ද්‍යාපච්චා සංකාර සංකාරපච්චා වි්්‍යා හොම ිරවා වගේ කටපාඩන් කරගෙන කියවත් ඔබට ඔය ඔය පුංචි වචනදක ගලපුන නැත්තං ඔබට ගලපගන්න බෑ ඒ දෙක ගලපගන්න ඕන. පවතින ලෝකයදද හිතන ලෝකයත්ද මෙතන අපිට මේ එලිය තියෙන හතරමබූත ඒ උණුසුම සීතල තෙත අ ඒව වෙනස් වෙනවා ඒ ස්භාවට භූත වෙනවා පටව්‍යාපොත්‍රේජෝවාය ඒ උණුසුම ස්භාව ඒවත් එක් කළ ඒ ස්භාව ඒ විදිහයට ඒ භූත වෙන ස්භාව ඒ ැන සකස් වෙනවා ප්‍රශ්ණි වැඩි වෙනකොට ද්‍රවවෙනවා සීතල වැඩිවෙනකොට අයිස් ගණවෙනව තවටිකක් ප්‍රශ්නි වැඩි වෙන කොට වාශ්ප වෙනවා මේ මේ තමයි ස්වභාදහාාව. හබ ඒක ඒතන නෙමෙයි අපි ජීවත් වෙන්නේ අපි ජීවත් වෙන්නේ සම්මුති නම් සිතු විලිත් එෙක්ක නාගස්, නුගගස්, අඹගස්, පරත්තර, රිදිී මුතු මැණක්,මස පුටු ඇඳ එක නම් ගොඩක් එක්ක අපි නම් දකින්නේ. අපි මේ හතරම හබූත දකින්නේ එකම මැට එක හැඩේකට මල් පෝච්චයක් තව හැඩේකට කලයක් තව හැඩේකට මුට්ටියක් තව හැඩේකට ගුරු ලේත්තුවා එකම මැටි ටිකට අපි නම් ගොඩස් දාලා හැඩ ගොඩකට බායිර කියන ද මම කලයක් මම මුට්‍රියම් මම නෑම මිනිස් සුහදා ගත්ත එකක් එකයි සම්මුතිය එකතු වෙලා සම්මුතිය තුළ එක ගවුණු නම් ටික මෙන්න මේම ලෝකෙක අපි ජීවත්වෙනවා පිරිච්ච ලෝකක අපි නාමීය ලෝකෙක ජීවත්වෙන කිය නොයි නිසයි දැන් දකින්න අන්ත දෙක බාහිර හතරමහභූත මැටිනෙමෙයි අපිට පේන්නේ අපි හදාගත්ත මුට්ටි ඇතිලි මල්පෝච්චි මෙන්නවේ නම් ගොඩක්ෙක් අපිඉන්නේ නම් ගොඩයි බාහිර තියෙන දේයි වෙන සත්තියෙනවා. අපි ජීවත්වෙන්නේ බාහිර තියෙන දේ කියලා ගැටගහගෙන නම් ගොඩක් එක්ක ඔන්න ඔය සරලාවබෝධය ෝනි ඩක් පාලි වචන කිව්ෝොත් කාටවත්තේරෙන් නෑන ඒක තමන් දන්න බවප පෙන්න්නන්න හොඳයි කියන්න නමුත් මේ විදිහට කිවොත් තේරෙනවා දැන් ඔබට පේනවා ඔබ ඉන්න ලෝකෙද තියෙන ලෝකෙද හදාගත්ත ලෝකයක්ද මේක සිතින් හදාගත්ත ලෝකයක් චිත්තේන නී ඇති ලෝකෝකිව්වේ එකයි සිත තුළින් හදාගත්ත ලෝකයක් අපේ සිතේ මැවෙන ලෝකයක් ඒක නාමීිය ලෝකයක් අපි ජීවත්වෙන්නේ නම් ගොඩක් එක්ක අපි ජීවත්වෙන්නේ එළිය තියෙන හතර ම හබූත එක්ක නෙමෙයි අපි ඒ ගැටගහලතියන නම් එළිය තියන ඒ රූප හැඩ තලවට අපි දාලා නම් කොස්ගහ මේ අඹගා අපිට ඒක නිසා එක වටිනවා අරගා වටින්න මේ ගහ වටිනෝ මේ රත්තර මෙ වටිනෝ මෙ වටින්න මේ කවුද කියන්න. අපි කියන්න. අපි දැන් මත්්‍යනවා හිත තුළෙන් මේ වටිනාකං ගොඩක් එක් එක ඉන්නවා. අපිට මේකේ අපි ජීවත්වෙනවද අපි ඉන්නවද මේ ොකදද වෙලා තියන් අපි මනෝ මේ ලෝකෙක ජීවත්වෙනවා මනෝ පුබ්බංගමා දම්මා කිව්වේ එකයි මනෝ මේ ලෝකෙ එක පීන්නේ මෙත නිින් ධර්මය හොඳින් ඉස්සල්ල ගලපගන් ගැඹුරු කාරණාවලට යන්න කලින් මෙතන හරි හරලව එක ගලපල බුදුන්හසේ පෙන්නනවා පස් අගතවසන්ටේ අපට පොතේ සම්පූර්ණයම දේශනය එදා බුදුන් වහන්සේ කළ විදිහටම තියෙනවා කියන එක අපි දන්නවා නෑකේ මමුේ පුංචි කාවාචන ටික ඇති අපිට මිලොකු කතා අවතේරෙනවා දැන් ඔබ බාහිර ත්තක් බාහිර ඇත්තක් තියෙනවා කියලා අපි ජීවත්තව බාහිර අත්තරන් කියල දෙදත් තියන අපි ජීවතයනෙහම අපට ඒක වටිනාාව වනාාට පුංචි දරුවේ කර ඒ වටි නෑනි අපි කියනවා මේ මගේ දරුව මගේ දරුවවා මට වටිනවා නමුත් අනිත්තයට වටිඉන්නේ ඒක සිතුවිලිවල තියෙන බලන්න මේ බාල බොලඳක අපි අපි වටිනාකාමක් අපි ඇති කරගෙන ඉතිෙන් එහෙම එකක්ට අපි ඒක නිසා අපි මනෝ මේ ලෝක එක එක හොඳ තියනෝ එක නරක තියනෝ එක වටින දේවල්තිය නො එක නොවටිනා දේවතිය නමුත් මේ සවබහ ධහමේම දෙේවල් නෑ ඒ නිසාි ශපවිදදි නෝ එක නිසාපි දුකකිින්ද දැන් සපදුක්කවතින් කොහෙද අපි හදාගත්ත දේකට එක චිත්තේන නී ඇති ලොකෝ සිතේ හදාගත්ත ලෝකයක් නතේ කාමාන චිත්‍රයන ලෝක ඔය කාමේ ලස්සන හොඳ නරක චිත්‍රේ නෑ ඒන අපේ එලිය දර්ශනය චිත්‍රයක් වගේඒ චිත්‍රය නෑ හොඳනා අරකේවා අපේ හිතේ තියෙන් ද අපි සැපවිදින්නේ දුක්විදින්නේ අපේ හිතේ ඒයි විනය ලෝකයේ අභිද්‍යා දෝමනස් සානං කායේ කායා අනු පස්සී විහරති කිව්වේ විනය ලෝකෙ ලෝකෙන් මි දෙන්න නෝනි එහෙම නොත්යා දුකෙන් මිද නවා ලෝකයේ අිද්‍යා දෝමනස්සානම් දුක්ක දෝමනස්සා නම් මිදෙන්නේ ලෝකයේ මිදුනොත් පමණයි ඒ තා ඔබ දුක්විදිනවා ඔබට දුකෙන් මිදීමක් නෑ දැම් මේ සරල තැනට ඔබට මේ ධර්මය ගලප ගන පුළුවන් ඒටික ඔබට තේරෙනවනේ ඔත නිින්හම පටන් ගන්න ඕන ධර්මය කුමත් දෙ කියන එක දැන ගන්න එ ඕෝ මෙ පුංචි තැනට ඇවිල්ලයි දැන් ඔබ ලෝකේ කොහොමද බොරුවක්ේ සිතේ මෙම දෙයක් හැදුනේ කියන එකයි කරගන්න ඒයන්නේ ලෝකේ කමද බොරුවක් වුණේ කියන්නේ රූපේ ලෝකේ කියන්නේ රූපේ දන් සිතේ කියන්නේ නමි ංචි දට ගලප ගන්න මේ ධර්මයම දැ නාමරූප පරිච්චේදයක් තමයි ඔබට කරන්න තිල් පරිචේදක නාම රූපය එකතු කරලා ජීවත්වෙන ගමන අපියන්නේ අපි ජීවත්වවා කියල මොකොද කරන්නේ බාර බඩ මුටුට එකතු කරග මොද කරන්නේ. බර මිනිස් න්න්නවා කෙලා හිතගෙන කොත් එක ඇල් ගටිල නොව කරන්නන්නේ. අප ජීවතනවා ලක ව සද ක්ොයවා. බ හොදින්ඉන්නවාද ඔබ නරක ඉන්නවාද කෙනෙක ීරණය කරන්නේ ඔබ ලඟ ඉන්න නෙේද ඔබ දරු අසනී පෙන්නම් ඔබ දුකෙන් ඔබේ අම්හරිය ඔබට බැන්ුත්හරරි ඔබ දුකෙන් දැව බාහිරත් එක්ක නෙමේද මේ අරගල යන්නේ ඔබ දුක්විඳන්නේ බාහිරත් දෙයක් කරගෙන පටලැවිල්ලක් බැම් එක හැදෙනවා අන්තෝ ජටා බයි ජටා ගැට මේ අන්තෝ ජටා බහි ජටා ගැට ගැෙන්න මෙ මේක දකින්න කොයි විදිරිදක ඇතුලේ අවුල් පිටතත් අවුල් ස්වාමීනී අත්තුල තත් ගැට ට මේ ප්‍රජාව අවුලේ අවුලට පත් වෙලා මේකැන ජටා සූත්‍රය පෙන්නම් ඉතින් මේ ධර්මය ලිහා ගන්න හරි තැනට ගලප ගන්න ගැඹුරු කාරණ යෙනවා අපිට කතා කරන්නනතහර මේ ගැඹුරෙන් ගැම්ඹුරට යනවා එකින් එකින් ඔබ ටිකෙන්ටික ටිකෙන්ටික මේ නිවැරැදිව ගලපගෙනයන්න ඕනි එහම නැතුනො ඔබට මේක ගලපගන්න බැරිවෙනවා ගොඩක් අපි පැහැදිරි කරගෙනවා ගොඩා පහැදිරිි කරපු කාරණ ඔබ හොඳින් බලන්න විමර්ශනය කරලා ඔබට වැටම සිත හැදන්නේ කොහොමද කියලා එක ඉතාම වැදගත් මේ සිතක් කියල එකක් නැහැ මේක මායාවක් නමුත් ඒක එහෙම කිව්වෝත්තාරි තේරෙන් නෑන එ ඒක කොමට සිතක් කියක් නැත්ත කියල ඔබ අවබෝධ කරන්න නි හිර ෝක බාහිර දැන් මේ ලෝකවිනය ලෝක කියනේ ලෝක ඇත්තක් නෙම කෙනෙක් අපි හිතින් අපබි බාහිර ලෝක ජීවත්වවා කිය නමුත් ඔබ ජීවත්තයන්නේ ඔබගේ සිතේ තියෙන සම්මුති නම් එෙක්ක ඒක ඔබ ඔබගේ ඒ හදාගත්ත නම් ගොඩක් තියන්නේ ඒම දැන් ඔබ අමරිකාව ගිහිල නෑ ඔබ හිතන් ඉන්න අමරිකාවත් තියෙනවා කියය ඒවගේ දැ ඔබ අපිතුම ඔබ ට අවුරුදු ගානකට කලින් ගිය තනක රූපයක් ඔබේ හිතේ තියාගෙන ඉන්නවා ඔබ හිතන් ඉන්න එහම තනක් ලෝක තියෙනවා කියලා සහඩ දැ මේ වෙනකොට එතන එහෙම නෑ මෙන්න මේ වගේ අපි හිත ඇතුළේ ලෝකයක් හදාගෙන ඉන්න කවදාවත් දැකලත් නැති ගිහිල්ලත් නැති දෙේවල් තියනවා කියලා හිතාගෙන ඉන්න අපි අපි හිත තුළ තමයි ජීවත්යෙන් අපි එලිය සාධකයක් කරගෙන පමණයි ඉති මේක සිත මොකදද සිත දැන් බාහිර අප ඉතින් හදාගෙන පේනවාන හිතනවා ද අපිට එතකට දැම්ේ ලෝකයක් කියලා අප කතා කරාට දැ මේ ලෝකයක් කියන්නේ අපිට ඇහන්නේ සබ්දයක් අපිට පේන්නේ වර්ණයක් අපිට දැනෙන්නේ උණුසුම සීතල අපිට මේ පේන දේවල් ඉඟන්න පේන දවල් තමයි ලෝක කිය අපි තගිම ඇහන දේවල් පේන දවල් තමයි ලෝක කියය ඒ වුණාට මීට වැඩිය සිවුණු ඉන්ද්‍රියන් තින සත්තුව න්න ඉටි දවල් එතකට මේ ඉන්ද්‍රියක් ගෝච්චරයි අපිට පේන්නේ වර්ණ ටිකයි අපි හෙට් විි්ස විසිදහ විතර සද්දහ අපේ කන්දයකට අපි සීමා වෙලා සමහර සත්ව ඉතංගින්නවා ඒගොල ලෝකයක් කදාගේ ගුලන්ගේ ඉද්‍රියන් දුරුවලයි දොට එගුල ඉතංගින්න හෙම ලෝකක්කේ දැන් කැරපොත්ත වගේ සතෙක් රතු පාට්‍ර තමායි යට පේන්නේ එයා හිතගින්න ලෝක රතු පාටයි කියල දො මී මැස්සා වගේ සතෙක් ඇටස් අටස් සිදියට එයා ලෝක හිතගි මේ විදිහයට අපි හිතගින්වා මේ ලෝක මේ විදිහ කියල අපේ ඇස් දෙකට පේන විදියට මෙවා ඉන්ද්‍රිය ගෝචන ලක එක සතා එකක විදිට හදාගෙන ඒ ඒ සතාගේ සිච්චිත්ත ලෝකල ඉන්නවා ඇත්ත ලෝක මොදතුට. ඒකයි කිව්වේ අපි අපි ඒ එකේ කේනා කියෙන කියෙනා ලූක හදාගෙනන්නවා සිතේ මැවෙන චිත්ත රූපයක් මිසක් එලි තියෙන එකක් නෙමෙයි මේක එතකට ඔබට හොඳට මේ පැහැදිි වෙනවා දැයි අපි සැපදුක් විදින්න සිතුවිල්ලකට නමුද මේ කතාාව ඉතාම ගැඹුරට යනවා දැ බාහිර ඇත්තක් නෙමෙයි එහෙනම් බාහිරට ඔබ කම්පනය වෙන්න සබ්දයක් ඇහුණොත්තේ තමන්ගේ සිතමයි තමන්ගේම සිතේ සම්මුති තමන්ගේඒ දැ ඔබට සබ්දයක් කියනවා. ඔබ කියන කපුට එක සබ්දයක්. දැ කපුට කියල ඔබ දාගත්ත නමක්න සුද් දෙෙක් නම් කියන ක්‍රෝණ ඒවගේ දෙමල බාසාෙන් තව නමක්නෙ එතොට සබ්දයක් නෙේ තියෙන්. ම දෙීමට බාහිර නෑන ඒක විෙනස්ටන්න බෑන එක සබ්දදාන්න බෑ එකම දෙයක්ම ඒවාගේ ඔබ දැම් බාහිර නෙමි ඔබ දකිනෝ මේ සේරම ඔබගේ ම සිතකය ඇතකොට බාහිර බාහිර දේවාල්ලෙක් ඔබට ගැටලුවන්නේ ඔබ ඔබගෙන් පිට යන්නේ ඇතු ඔ ඔබට බාහිර හොරකං කරන්නවත් ඔබට බාහිරෝ ොක් හම්බු වෙන්නන්නේ ඇයි ඔබගේ සිතසේරම් බාහිර ඔබට ඔබද කාරහ කාවරු හර කෙනෙක් ඔබගේ දත්ත තමයි කියන්නයා හොඳනෑයක ඒ දත්ත වැරදින ඉ ඔබට අයි වරදින්නේ අන්න වගේ බාහිර හොඳ කෙනෙක් නරක කෙනෙක් ෙම නෑ ඔබගේම සිතේ ඉන්නේ එතු ඔබට බාහිර මරන්නවත් කෙනෙක් හම්බු වෙන්නන්නේ ඒ ඔබගේම සිතේ වි්ාන එතකට ඔබට බාහිර රිසියක් කරන්න වෛර කරන්න එහමයි හම්බු වෙන්නේ ඔබගේම සිතයි පිටෝ බයන්නේ ඒ චිත්නේ න ති ලක කියව සිත තුළ හැදන ලෝක මබ ලොක කියන් සලා තන ලෝක ලෝක අප ඇස කන දදිව සේෙන් හදාගත් අරමුණුව ලින් ගත් ලක ද ඔබගේ සිත්ත ගැන අපි කතාකරොත් දැම් බහිර ඔබට ගැටලුුවක්නෑ ඔබදන්නව දැම් බාහිර එන්නෙම මේ සපදුක් කියෙන්නේ කියලා ඔබ දැ දුකිකින්ම්මිදෙන මග හොයන්නේ එමන අපබ දැන් දුකම් මිදේ නොනි සිම් මිදෙනමගේ එහ දැ මේ ආරමුණු එන්න සිතට දැවබ ගැටලු ලියහා ගැන්නවා අන්තෝජට බහිජට ස්වාමීන ඇතුළ තත් ගටය පෙටත් ගැතර මේ ප්‍රජාව ගැටෙන් ගට පත්වෙලා අන්තෝ ජටා බහි ජටා, ජටාහි ජටිතා හන්තංකුච්ෂම ගෝතෝමි කෝයිමං විජටේ ජට කෞද ස්වාමිනීමේ ගැටේලියත්. අන්න කියනවා. සීලේ පටිච්චය නරු සප්ඥ චිත්ත ප්ඥන්ත භාවයක්න් ආතාපි නිපකෝබික්කු කෝයිමං විජටේ ජට. අන්න ඒ කෙනා තමයි මේ ගැටෙලියන්. කෞුදය කෙන. මේ සිත දකින කෙනා. එන අරමුණ දැකීමයි සීලේ අරමුණ සත්‍යය දකි ඕෝනි දැන් අරුණු අපේ ගෙදෙට එ දොරවල්හයක් වගේ තමයි අපේ මේ ඇස කන දිවනාසෙන් තම අරමුණු වෙන්නේ දයේ එන එන අරමුණ දකිමින් සත්‍යය දකි න්නඕනි බාහිර නෙමේ කියලා ඉස්සර දකින්න ඕනිි තමන්ගෙම සිත බව දකින්න ඕනි දැම්ම සිතත් සත්‍යයක් නෙමයි තමයි ඔබ දැන් සිීත සත්‍යයක් නෝන හැටි දකින්න නඕනි. මෙ පැහැදිරිි කිරීම් තුළ බාහිර සත්්‍යයක් නෝවන බව දකින තැන තමයි ඇත්තටම සොවාවා කියන්නේ සක්කාය දෘෂ්ටිය බිඳ වැටෙන්නේ බාහිර ස තියනවා ගොඩක් සක්කාය දෘෂ්ටි තියෙනවා කියලා ගත්තකම දෘෂ්ටියයක් බාහිර. සැකේ තියෙනවන අජ්‍යත්ත බහිද්ධ බුද්ධේකංකති ධම්මේකංකති සංගේකංගති සික්කේකංකති පටිච් සංපද දම්මේුංක පුබ්බන්තයකංකති අපරන්තේ කංකති බපුද්බන්ත අපරන්තයකංගති මේ ඔක්කොම කියන්නම සැකේ ගැන මේගෙන හොඳ අබෝධයක් තියන කෙනට දන්නවා මේ මොනාත කියන්නකය ඔබ හිතන දේනෙමෙයි එත ය ඔබ හිතන ඔයපුත් දහම් පාසයි පොත්තේ වගේ ඔය කියන කාරණ ටිකක් ඊට වැඩිය ගැඹුරු යත් හැම වචනයක් ගලපලා බැලුහම අවබෝධනොත් ඔපට වැටහේ ඒවගේම තමයි ආත් මේ කියන මේ මම ඉන්නවා කියන ඒ හැගීම් බාහිර තම ඔබ ඔබ කණන්නාඩියෙන් දකින රූපය තමා ඔබ හිතන් ඉනවේ මගේ රපේ කිය මෙමක් නෑ ඒකත් සිතුවිල්ල මේ මගේ රූපයක ලබ හිතා එකත් සිතුවිල්ල ඒකත් සිතෙන් පිට ඔබ ගහිලනෑ ඒ කදමල් කියන්නේ සී ලබ්බත පරාමස් මම හොඳ කෙනෙක් මේ මගේ රූපය මේ මම ඉන්නවා කියලා ඔබගරන සීලේ හොඳ කෙනෙක් කරන්න යන උත්සාහය පරාමර්ශනය පරාමට්ට බාහිරතයෙන පරාමර්ශනය සිත තුළනෙක්. හත්ති මේ මේ හොඳට ගාල පගත් හමතමයි තේරෙෙන් ඇ බාහිර ලෝක සතයක් නොව බ දකනකොට බාහිර ලෝකයක් නැතු ඉපදෙන්නේි කොග පොතරටයක් ගැම්ඹුරු තෙෙනක් ඇ බාහිර ලෝකයක් තියන වගලා ගත්තොත් තම නැවත උපතක් පවන්න පුලො ඒකයි කියන්නේ මේ කෙනා වැඩිබුණොත් හත් පාරක් කියලව ධර්මය තුළ සඳහන්ු වෙන්නේ ඒ දුගතියක් මිස් සුගතයක් කියර පෙන්න්නන්න. යා ලක ැව ටිච්ච නැති කෙනෙක් නිසයි. සම්මා දිට්ටියයට ප්‍රවේශ වෙන තැන. සම්මා ධිටිය විදතය දෂටේ ගැන බාහිර ඇත්තරත්ත තැන සම්මා දිට්ිය ගැන ාරත්තක් නොන බදන. නිසෝවාන් මාර්ක සිත්් කල ැන මේ නේන සිත සත්‍යය දකින බාහිර නිෙමේ කියනෙක්. ප්‍රතිපදාව එතන්ට වෙනෝම ඔබ සකස් කරගෙන කටයුතු කරන්න ඕනි. එන අරුණ දක්කිමීම විිදිමින් යන ගමනයන්න ඕනි. මාර්ගෙ තුළලතවයි ඔබට මේ මිදීම සිද්ධ වෙන්නේ දුකින් මිදීම් දැසිත සත්්‍යයක් නෝවන බෞදදක්කිනත් කාරණයට එන කොට ඔබ නාගාමී භූමිය පැත්තටෙනවා. බාහිර දෙයක් තියෙනවන එදේ එක්ක පූජය කරන්න පුළුවන් ඒ පු්ඥාබි සංකාර පු්ඥාබි සංකාර පවකරගන්න පුළුව බරදයක් තිබොත් කෝ බැලන එක්ක ගැටනව එක ලෝබ සිතක් එක්කක් දේෂටක් ඇවවා බාහිරදයක් තිබ්බොත් එකනි සබ වචි සංකාර කාය සංකාර මනො සංකාර සිද්ධ වෙනවා සේරම කරම පතයක් යනි බයිරුද්‍යයක් තිනතෙනයි විපාකති යනවා බටහෙමුණොුසල්ලක් පින් පව් ගැන කතා කරන්න කර්මයක් ගැන කතා කරන්නේ කර්ම විපාක ගැන කතා කරන්නේ ක්‍රියාසිතක් ඔබට හම් වෙනවා ඒසිියල්ම ඔබ කර්මය විපාක සිත් නැති වෙනවා ඔබට මේ සත්‍යය ධර්මය දකිනවන එනන අරහුණ දකිනවන සත්‍යය ඒතුළ ඔබට ඇලෙන ගැටන ඒ කාමච්ඡන්ද ව්‍යාපාද කියන දෙක ඔබ ටික ික මිදෙනවා ඒක අය සකදා ගාමී භූමිය කියන්නේ අනාගාමීි පැත්තට එන්නේ සිතය සිත සත්්‍යයක් නොන බව දකින තැනු. න ආගාමී නැවත උපපත්තියක් පනවන්න බෑ නැවත එෙන්මක් නෑ මෙතනම එක්ෂණක සිටත ඇතිවෙන නැතිවෙන එක විතර ඇතකට දකින්නේ. එකයි න ආගාමී අනාගාමී චුති උපත්තියක් එතනින් හට පණවන්න බෑ. මේ සිත එක්ෂණක සිතක් ඇති වෙනවා නැතිව වෙනවා දකින එක. අයට මරණයක් වත් කතාවක් කම් වෙන්නේ ය දකින් හැම මොහොත මෙයා ශැනය අයිෂ මේ ශැනය විතරයි එතන එතන ඇතිවෙන නැතිවෙන කෙනෙක් හැම මොහොත මෙයා මැරි මැරරිීපදේනවා මේ ඉප දුුණු දවසේ නම් පුංචි කාලේ ඉපදිලා වයසට ගීල මැන කතා ඉවර වෙනවාඒ සම්බෘතිය මිනිස්සු හදා ගත්ත කතාාව නමුත් මෙතන ඇත්ත දකිනවා මෙ මේ සිත මේ සිත නෙමයි මේ සි සිතා කටග නිරුද්දවයනො දකිනවා පරම සත්‍යය දකිනවා. අන්න අනාගාමි භූමියයට ප්‍රතිබදාව සකස් කරන දෑන සිතේ අනි්‍ය දකිකන. ඒ එතනදි තමයි ඔබට ගොඩා දේවල්තියෙනවා ගලපගන්න. සිතට අරමුණක් එනකොට ඒ අරමුණ හොඳින් දකින්නෝ නියතැන අරමුණේ සත්‍ය දකින්න ඕනි ඔබට දැන් පොත දකින සිත අපි උදාහරණයක් ඉදිර ගත්තොත් ඔබේ අරමුණට එනවා මේ පොත දකින සිත ඒක එතනම නිරුද්ධ වෙලා ඉගාු බිත්තිය දකිනහිත ඒක එතනම නිරුද්ධ වෙලා මල දකිනහිත ඒක එතනම නිරුද්ධ වෙලා පුටුව දකිනහිත එක එතනම නනිරුද්ද වෙලා පොව දකින හිත පොතදකින හිතන මේේ බිත්තිය දකින්නේ බිත්තිය දකින හිතනෙමෙයි මල දකින්නේ මලදකින හිතනමේ පුටුව දකින්නේ පුටුව දකින හිතනෙමෙයි පොළොව දකින්නේ. මෙ සිත් පරම්පරාවක්කඔබට පේෙන් නෝන. ෂණයක්ෂණයක් පාස එක සිතක්කිපෙද නිරුද්ධවයනො පේෙන් නෝනි. මෙ සිත සත්‍යයක් නෝන හැටි දකින්නේ. සිත කියල දයක් නැති හැටි දකින හැටි. කොට ඔට හම් වෙනවා ප්‍රභවේ මූලේ අමීට කල් නුත්කතා කරා එ ප්‍රභාස්සර සිත හම් වෙනවා එ ප්‍රභවේ මූලේ සිත හැදෙන හැටි දකින තැනයි තියනි. දැම්මේ බලන්න ඕනියෝබ ටිකක් ගැම්ඹුරට යනවා දවාරහයකෙන් සිත් හයක් කෙනවා එක සිතක් නෙමේ දැන් හැබැයි දැම් එක එක ලිහනවා දැ අපි එක සිතක් කියලා හිතනවා අපි හිතනවා මේ පොත්ත මේ බිත්තිය මේ ගෙදර මේ අපි හිතන මේ තමයි සිත නමුත් මේක තව සිතරාශයක් වැලක් තියෙනවා දැ එක එක ලිහල බලන්නවා සිත කියන්නේ හරියට දේ දුන්නක් වගේ. එහෙම එකක් නෑ දේදුන්න කියලා කොහරරි අල්ලන්න කොළකත් තියෙනව නෑ හේතු තියෙනකොට තියෙනවා නැතිනකොට නැතිවේෙන අන්න හේතු පළ දහමටන හේතුම් පටිච්ච සම්බූතා හේතු නිරුද්ජානි රුද්. දැම් මේක බැලුහම එක සිතක්නවේ බ්ද සිත වෙනයි වර්ණ සිත වෙනයි ගන්ධ සිත වෙනයි රස්ස සිත වෙනයි කාය ප්‍රසාද සිත්වෙනයි මේ සිත් හය එනවා දොරටු හයකින් අරමුණු හයනවා අරමුණ මයි සිත කියන්නේ සිත කියලා වෙනම දෙයක් නෑ ද මේ මෝතේ ඔබ හිතන්න මොක් දේතමයි සිත මනසිං අරමුණු වෙනවා ඇස් දෙකෙන් එවා කන් දෙකෙන් එෙනවා නහයෙන් එෙනවා දිවෙන් එෙනවා කයෙන් එෙන දැම්පෑදිලි ඇස්ස කන්න නාසේ දිවයමන හය දොරටු හයක් ගෙදරට ඇතුල් එෙන දොරටු හයක් එහෙමහි තැන් අරමුණු හයක් එෙනවා මේ අරුණ හ නිතරම එනවා එක එක විදිහයටට එක එක මොහත් එක අරමුණයි ඒ ෑනකට තාවේ එකක් කෙන වේගෙන්ගෙනවා වේග වැඩිනිසා අපියොක්කම ගැටගහ ගැෙනනවා මේ මම ඉන්නවා. සිතක් ඇතිලා හබ එක නිකං හැ දෙන්නේ මේ මට අල්ලන්න පුළුවන් මේ ලෝක තියෙන්නේ මේ බලන්න මේ පාටතියෙන්නේ මේවතියෙන්නේ ඔක්කෝමද නෑ කියන්නේ අන්න එතැන්ට එන්නේ කොමද කියලබලන්නවා. ඇල්ලුවත් අහුවෙන්න තදගතියක් තදගතිය කිව්වෙනෑ මම බිත්්ති අද්ද පොතත්ද්ද මොකදද කියිය. තදගතය තදගතියක් විතරයි. පේන ඇහැ කමරාවක්වා වගේ පොටො එකක් ගහන්නේ වර්ණ කියන්නෑ මේ බිත්ති අද පොතත්්ද කියලා හැ කියන්නත් නෑ ද සුවදෙන් කියන්නත් බෑ දිව කියන්නත් නෑ එහ කොහෙද මේ තිය ඒව තියෙන්නේ ද වවාහනයක් කියන කාරගක් කිය න දැන්ෝක ගලොල වෙල්ලුව ටෑර ටිකක් විදුරු ටික්ත් යට ටිකක් කොද කාරගත්තේ ඒක තවදිකට ඇද අපි කියෙන වැෑ එක. විදි දවම් කිය එක බාස්ස එක හැඩතලවලට නම් කිවේ අපි එහෙමව නෑ මෙන්න මේ වගේ ගොඩක් එකට එකතු කල්ලා අපි එකක් හදාගෙන් ඒකට තමයි සම්මුතිනාමේ හැදුු හැට බලන්න ඕනනි අපිට එන්නේ අරමුණ එන කොටම නමක් හැබයි ඒක අපි කලින් දත්න්නවා ැ ඔට එන හම අරමුණ දන්නවාන ඔබ දන්නවා මේක මල්පෝච්චිය මේක පොත මේකවා මේ ඔබ දන්නවා එකෝම දන්නේ ඔබ කලින් සං්ඥාතියෙන්නේ සංඥාවක් කියන්නේ සංඥාවක්න ඕනමදයක් සං්ඥාවකින් අපි දැන අපි සං්ඥාවක්නය පෙන්න අර සංඥානිකුත් කරනවා කිය මේ රත්තු පාට සංඥාවක් මේක නිල් පාට මේ ඔක්කොම සංඥා සබ්ද සඥාව වාරණ සංඥාව සුවන්ද සඥාව ගන්ධ සං්ඥාවය වගේ එතට බාහිරයෙන් එන්නේ කියරණයක් ඇසටෙන්න්නේ කියරණයක් ආලෝකයක් නැතු පේන්නේ අන්දකාර පේන ඒ එක සිතා අපි ලිය බැලූත් ආෝකඇත්තින් පේන් එම් අප පේනවා කියන සිත්ත ආලෝකෙට අයිති ඒ සිත ඇගේ එනෑ එලියට අයිති අපි කියන නෑ නෑ මෙමි පේන හිත මට මේ මගේ තියෙනේ මට අයිති නෑඔ ප්‍රසාධයක්ව යාලෝකැන්නතුූ පේත් නැහෙන ඕක ආලෝකට අයිති පේනවා කියන හිට ආලෝකෙට අයිති එළියට අයිති ඔය සිතතිය එන්න ඇගේ ද එලියේද වෛ්‍ය විද්‍යාත්ඥෝ හිතුවා මුලින් මොලේකය පස්සේ හිතුවා මේක හදවතයකය අන්තර මකට හදවත් ඩොනෙක් කර නොපිටින් දාන පරසින් කරලා මොලේ කපනකටත් එහෙම වේදන දැනෙන්න එනම් ඔබ දන්නවා දොර මඩලාව කොල්ලි නාර්සිල්ල ඒ දිස සන වෛද්‍යවරයා හදවතත් එහම දක් නති බා. මලෙත්හෙමදයක් නැති බවකි සිත තියෙන තැනක් ශරීරය පනවන්න බෑ මේ ශරීරය තුළ සිත තියෙන තනක් පනවන්න බෑ මේ ශරීය කොහෙවත් කපල බැලුවත් කොහෙවත් සිතනෑ බුදුන් වහසෙත්ත එක කියනවා අත්ති මස් මිින් කායේ කේ සසා ලෝමමා නකා දන්තාතෝ මන්සන් හරු අටි අට්ටි මි්ජා වක්කංහදයයක් යක්ක්ක ශ ර කොට ස් ස්දේකට බදලාහනවා භික්ෂන් හසරගගේ ත කො තින ඔයි සිත තියෙන තැනක් නෑ ඔයි සිත ඇගේ ඇතුලේ නෙමෙයි තියෙන්නේ මේක තමයි ආත්්චාර්ය මේ සිත පනවන්න පුළුවන්ද යැඟට ආලෝකයක් නැත්තම් ේ නැත්තම් පේනවා කියන හිත ආලෝකෙට අයිති සබ්දයක් දැත්තම් ඇහෙන් නැත්තම් මේ සිත එලියට අයිති සබ්ද සිත මේ සිත කියන එක ස්පාක් එකක් ප්‍රසාධයක් පුදුමහිත ඒක තමයි මේක ගම්බීරර්තා කියන්න පරම සත්‍ය ගම් බීරවවෙෙනව නොත්තනීම. සිත කියල දෙයක් නෑ හටගෙන නිරුද්ධ වෙන එත්තන එතන හටග නිුද්ධන තත්‍ර ත්‍ර විපස් ඇති එතන එතන නුවනින් බැලුවොත් පෙයි දැන් සිත කියල දෙක ොඇත්තෙන්නේ ද ඔබේ සිත ඔබට පෙන්න්න පුළුවන්ද අඳකාරයේ වර් පේෙන්නෑ කියන්නේ පේනවා කියන සිත ආලෝකට අයිති අන්න ආලෝකය ගසස් නිසා වැටෙන හෙවනැල්ල වගේ තමයි මහනෙන මේ චක්කු විඤ්ඥාන සිත පේනවා කියන සිත ඇ ගන්න ෆොටෝ එකක් ඒක කියන්න මම නාගහක් මම නුගගහක් කියලා. ඒ අන්න ඒ ඇහෙන් එන ප්‍රසාදේ ආලෝකෙට කණනාාඩියක් ඇල්ලූ හම දිලිසෙනවා මෙන මේ වගතමයි චක්කු ප්‍රසාදේ ස්පාකකක් යවයේ දිලිසෙනවා නමුත් ඔබ ංචි කාලේ ප්‍රභාස්රසිත ඉපදිච්ච පුංචි දරුවට ගියෝතින් කොහොම දෙයාගේ සිත ඇඳන කියලා පුංචි දරුවා ඉපදිච්චගමමුකුත් දන්නේ සම්ෘති ප්‍ර්ඥප්තිමුකුත්නෑ. අන්න හැඩතලේන කොට බාහිරින් සබ්දයක්ධානවා. අම්මගේ හැඩතලේනකොට අම්මා කියලා දානවා පුතේ මේ අම්මා මාමා මාමාගාලා මේ සබ්දේ අර හැඩ තල එන කොට නිතරම දාපු සබ්දය එකතුවෙන අර හැඩ තලෙට අන්න පලවෙනි සම්මුතිය හැදෙන හැටි සිත හැදෙන හැටි සබ්දය ඇරූපය එකතු වෙන හැටි මෙන්න මේ ඥ්‍යාය ගොඩක් අයට තේරෙනෑ මේකට එකෙන් සබ්දය විතරක් නෙ මේ බ්දය රූපය විතරක් නෙම මේ අනිත ඒවත් එකතුවෙන දිට්ට සුත්ත මුත වි්ඥාත් දැනීම් සුවද සුවදාව ඔබට සුවද රුත්ත අම්මා දුරනවා ඔබට කවුර කෝල්ලයක් අම්ම කිය කිය කොට අම්මගේ රූප පේෙනවා මතක් වෙනවා රූපේනකොට සබ්දයනකොට රූපේනවා රූපයන කොට සබ්දේනවා. අම්ම ඉස්සරයකොට ඔට අම්ම කියලා කියවෙනවා කොක කෝල කදදිල අම්ම කියල කියෙන ඔබට රූප මැමෙනවා ඇයිඒ මේ දෙක ගැටගැහිලා තියෙනවා සුව දෙන උත්ත නො මේ හම හයම එකක ෙට ගහෙනවා ඇත්තම කිවොත් ඒක මේ පටිච්ච වෙනවා කියන්නේ හැබැයි ඔය කියන නා මේ සංකාරයක් මේසේ පුටුව ඇඳ එහෙම දෙයක් න එක මිනිස්සු දාගත්ත සබ්දේ සංකාරයගන් සම්මුති නාමේ තම සංකාරය හදගත් සිතුවිල චේතනාව ඒ දුෘෂ්ටියක් මායාවක් එකක් නෙමේ විශාල ප්‍රමාණයක් මිලියන් ්‍රලියන් ගණන් කියන්න පුළන්තර විශාල දත්ත ප්‍රමාණයක් මේක තියෙනවා දැන් ඒනේ නැහැමේ කට මේ මේ තියෙනවා පෙරදත්ත පෙරදත්තගෙන කොහත් තියනෙවන මේ දැහිතතායා මේ මොලේකොහරි තැක තියෙන නෑ ඒ එකක්ත් නෙම අත්තිසේසිම් කතාවත්ය නොමත ඉඳ කියන්න ඒ කාටා තේරෙන නෑ කිවත් තේරණෙ නෑ මේ එක බාසාාවකින් කිවට මේ බාසාාවකන්තයත්තේ න නමුත් මේ අන්තකටයා ග කතාවක් සිත කියල කියන කතාව නැති දෙයක් හැමතිසම තිය බවත් තමයි අප මේ කතා කරන බාසා අයිතය නමුත් මේක නැති දෙයක් එක කියන්නේ සංකාරක් යන ගිනි වලල්ල උපමාවගන්න ගිනි බෝලයයි මේන එක සිතක් මේන එක සිතක් හැද නැටි ගත්තොත් ඒ ගිනි බෝල කැරකෙනවට ගිනි වලල්ලක් පේන වගේ අපි කියන්නේ සම්බෘති නාමේ ඒ සම්බුති නාමේ වලල්ල වගේ එහෙම එකක් නෑම්නව එකතු වෙලා එන්නේ එකතු වෙලා මේ සේම එකතු වෙලා එන එකතම ලල්ල පේන එක අප සේර එකතුවේ ලතිෙන ලෝකයක්ේඒ දෘෂ්ටිය චිත්ත ලෝකයා සිතුවිලී සූප සඥාව සං්ඥා ලෝකයක් මේක ලොකු විද්‍යාවක්තියනවා මේ විශාල පරයක්තියනෝ කතා කරන්න මේ අර හැඩතැලේ එනකොට සබ්දේකතුවෙනො වගේම අනිත්‍යමය එක තුයෙනවා වගේම ත විශාල කතාවත් තිේ නමකි ඒ කතාව තමයි මේක කොහෙවත් ඇැටිගත වෙන්න දාපීතනවා සාමාන්‍ය ආත්මිය දුෂ්ටියය මේ දිහ බල සවිං්ඥානක මනසකින් අපි ආත්මියය දුෂ්ටියය දගෙන ආත්මය දුෂ්ටි නැති කරන්න බෑ පුද්ජලෙක් නැති ආත්මයක් නැතිබව ඔබට ඔපපු කරන්න බෑ ඔබට ඒ වෙන්න එ ඔබ දකිින් ඕන එක අවිඥ්ඥානිකව මුල ර පුද්ලක් ැති බවපේන ට මේ සබභ දාම බවපේන්නේ සබහ දාම කියනෙ එක අවි්ඥානිකයි දම් මේ ගහ අවිඥානිකයි ගහ उसම ගැන්න නැද්ද ගහතු ගහ කේෂනාලිකා ඔස්සේ ආහාර යන්න ද්ද ගහ මල් ගෙඩි හැද නද ද මේ මේවට අපිමට කියන්න ගාත්මයක් කියෙන් මෙ මේවාගේම ශරී රන මේ ක්‍රියාවලිය ක්‍රා සිද්ධිතිका මටික අවිඥානිකයි මු අපි නො ාත්ම අත්ති නවා කියලා අපි න ගාත් ය නැ කිය නෑ ඒ මත ඒවාගේ මතද මත න මෙක් කොමන් සිද්ධ වේ කියන එක දැන ගැන්නවානි මේ සිද් වෙන විදදි දන ගැන්නනවානි හරි එක ලොකු විද්‍යාාවත්තය නොම තු මේ සිිස්ටම්ම එකක් වැඩ කරනවා ක විෂනයක්ක්ෂණයක් එතන 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 හටගන නැතිවෙන හට අවත්වා අ සබූත උත්හනම් බයිසත පෙර නොතිබ හටගත තුන ඇතුවන රුද්දවන නෂ ෂේෂණ ක්ෂණක සිතක ඇතිවෙන නැතිව එක දකින කෙනාට මරණයක්තියෙන් නේෂණය ඇතුළි විතරයිම අන්තිව ොහෙේ හස්ව අන්ති මොහත යන ොහත එක සිතක් එතන ඇතිල නැතිවන මේ එකක වායව බලපානවා. එකඒයි මේ ංචි දරුවවා මේ ලෝක මස්සදල්ලක් ඉෙර මවකුසෙන් එ ලිටනකට ඒ හුස්ම වැටුන් ඇත්තම් මස් අදල්ලක්ක මරණයක් කියන කියන්න එක අන වායුව ඇතුරට කියියන ඇත්තම් වායුවෙන් තමයි පින්බිල මේ සේරවන්න නහර වලට දී තියන ප්‍රශරය එක ඒක තමයි ේරම ැු ෝල හලන්ගේ වවාම බැලුම් ොල ඇක්ි තින පිම්බිලි ඒ දිතම ශීර සේර. ලහතා මුතුතා කම්මන් ඥතා කියලා රූපකාණ්ඩ විසියට හැ ැටි දකින කොටට මේ කතාව පේහෙන්නේ ඒක ැ වායු ඇතුළට එනෝනි වු ඇතුලට එන සාතමයි ඒකනි සාමයි පුංචි දරුවක් මේ ලෝක බිුණව කුල් දෙක උස්සල තට්තුු අදදාා නිඋුම ගතති නැත්ත එතකොට ගැස්සිල් අර අම්මගේ පැලෝවපිය නාලෙන්ගියවායු නවති නවා නහර සේරම හැකිලේ නවා ඒක තේදෝ ජාතුව වැඩිුවේෙනවා පිච්ේවා ඇතුළේ මෙතට ශීර ඊට පස්සේ අර කියන්න මේ දරුව අඩනවාගැන් තටටුවත් දැම්හාම මෙතන වාය අණ එනවා කම්පෂැරක වැඩ කරන වගේ නස්කුවර තුලින් ඇතුළෙට ඒ ප්‍රශ රැගෙන් තමයි ඊට පස්සේ මෙතන සබ්දේ විදිට මේම පිටවේ නැරැෙන් ඇකිිලාලය අර චූසන පොම්ප විදියට කෑගල සද්ධයක් කියන්නේ ඒ දරු අඩනවා අන මේ ඒක ස්භායක සිද්ධයක්. අපි කියන්න නෑ අඩනවා කිය. මෙ එකක්න මේ වෙන්නේ සබභා එක සිද්ියයක් ඇතන සිද්ධවෙෙන හිට පස්සේ එතන අර අම්මගේ කිරදු හ ඒක එච ශීරයෙන් තමාරග නිවීගෙනයන් නවතත් අයිවේල්ලොකට ආයි සදධයක් කිය නො අඩන නෙමි අපි කියන්නේආඩවා කියර මේක සභා එක සංසිද්ධයක් හිතල කරන දෙයක් නෙමේ මේ විස්ලොක විද්‍යාක් ඇතු තිනකකි වේකයි පැදිිර. ඒ සසිදධික්ත්ය නොමේ කේෂණනාලිකා හැකිලෙෙන හැට මේ වායව යන හැටි ඊට පසේ ගිල්ල මේක චුසන පොම්පයක් වගේවැඩ කරන හටේ කම්පෂරගක්විදට ඒ ස මෙතර සොර මෙර සොහර ග විසිල්ලයක්ක් වගේ වැඩ කරන හැට. ඒ අද්දලියට ිට වෙන හට. නවතත්තා ශීරය ඇතුර ැනකට නිල යන හැට. යි ේජෝ මේ පිච්චි ලයනකට යි සද පට වෙන හැටි මේ ොක කතවත්ේ. විතරක් නෙමයි බාහිර කෙනෙක් අම්මා කියනකොට අර හැඩතල එනකොට ඒ පිටින් එෙන සබ්දේ මේ ඇතුළේ ස්ොරාලෙන් ප්‍රතිකම්පනයක් කෙන එක මාමාමාමාමාගාල අම්මා කියනෙක් එක ප්‍රතිකම්පනයක් සිද්ධ වෙනවා අහස විදුලි කොට්නකොට මේ ජනිල්හෙල්ලෙන්නේ කෝමද අහස විදුල කොන්නොට එතනින් මෙතට ොක්කත් ඇවිල් නෙම එත තියනංසු එතන එතනකස් වෙන්නේ මෙතන තියනන්සු මෙතනකස් වෙලා ජනල ෙහෙල්ලෙන්නේ මේ දම සිද්ධ වෙනවා සරාලය ඇතුළෙන් අර මාමාමාමාමා ගල අම්ම කියන එක බාහිරෙන් සබ්දයනකොට අම්මාගල ඒ සබ්ද ස කරණසංකය හරහා ඒ ඒ ප්‍රතිකම්පනය මේක ඇතුළෙන් එනවා මේ හාරිස්සිියුම් අතිශෙසියුම් කතාවක් මේක විඤ්ඥානිිකයි කිව්වකයි මේ සවිඥාි කනෑ ඒැන මේ ආත්මිය දුෘෂ්ටියම් බලන්න බෑ. අපි ඒක මේ පණව ගැන්නවා. සිත මයා වලල්ල කැරෙන හැටි අ ගිනි වල්ල කැරෙන ගිනි බෝල කැරකුණ ගිනි වල්ලක් පේනවාගේ මෙත වලල්ලක් මයාාව විද්‍යාවත්වයනවා අවිද්‍යාව කියන්නේ එකයි අවිද්‍යාපච්චා සංකාරකිවෙක් මෙතන මේ ක්‍රියාවලිය එ පුංචි දරුව ක්‍රියාවලිය පුංචි දරුව ඇම්බරන එක අසෝ කරන එක හුස්ම වැටෙන එක ඔබ දැන් හුස්මගන්න තලද ඔබ දැ කෑම දිරවාන්නේ හිතලද ඔබ යන්ගේ ලේගවන් කරන්න හිතලද පුංචි දරුවගෙත් ඒක සිද්ව ව ඔබ හිතලා නෙම ඔ එකක්වත් කර කොම දර කිය තනත්ය ඔබ ඔබ හිත ඔබ හිතල කරන කිසිදයන්නේ ඔ ඔබ තිවාට හිත අරබන්න හළුවන්ද හිතර තිබයින්නේ පුළුවන්ද වතරබො බෑන් කටදාන අතරට බඩ්ඩයන හිතද අරන්න බෑ හිර බඩිව හිතර කන්න බ. හිතර පුලුවන්දඇවිදන්න කුල්ද කටමට ගෙන ඉද බැ. මෙන්න මේවාගේ ක්‍රියාවවලිය වෙනයි ප්‍රභාස්වර සිත ඔ හඳුන ගන්න මෙ චේතනා සංකාරයේ මොකදද ක්‍රියාවලිය මොකක්ද. ලොකු කතාවක්නේද. මේටික හොඳට ගලපන්න නඕනි. මේ ධර්මය අවබෝධ වෙනකොට එයාගේ චේතනාටිකය අයින් කල්ලා. එයාගේ ක්‍රියාවල ටික බලන්න ගන්නවා. මේ චේතනා සිතුවිලි කියන්නේ බොරුවක් මයාාව මාරූපමංච විඤ්ඥානං ඒ සිතුවිලි මයාාවෙන් අයින්ට වෙලා ඔහුගේම ක්‍රියාවල ටික වෙතරක් පේන ගන්නවා පුද්ජලය කැවිදි වනෙමේ අයක ඉරදියෙන් යනවා කියන් පොළොව කියන්නේ මේ හිතමයි කකුල කියන්නේ සිතුවිල්ලක් පොලො කියන්නේ සිතුවිල්ල සම්මුතියක් නමුත් මේකේ අදගතියක් දැනනවා එකට හිමිකාරෙක් නැ කෙනෙක් පුද්ගලෙක් නෑ කෙනා කියන රූපකටේ රූපය රප කෙනෙ කන්නාඩිය දැකක් එහෙම කුත් නෑ අපි හදාගන්නවා මම ඇවි දිනවා කියලා එහෙම කන්නෑ මේ ධර්මවබෝධය ඉතාම වැදගත්වෙනවා මෙතන මේ සියල්ල අවබෝධ වනකට තමයිත් එනුට ස්වබා දහම් බවට පත්වයනි නිකම්ම සබා දහම් බවට පත්වෙනවාන මේ සත්‍ය අවබෝධය වෙලා සබාදාහම් දකිනවා සත්‍යවබෝධයක් මේ සත්‍ය අවබෝධය තුළ මේ සීල් සියලු දේ දකිනවා සිද්ධ වෙන හැටි ඒ තුලා ස සදා අමන නිය වෙන්නේ මරණයක් කියර එකක් නැතිවෙන්නේ එක දෂ්ටිය අ බාව බෝධ වෙනවා එත්තකොට තමයි එනේන අරමුණ සත්‍ය දකිනවා කියන්නේ එකනයම් බුරුවට දකින්න බෑ අරුණ එකකොට බොහුට ට සත්‍යය යතාාබූදු ඥාණෙන් පේවා ගන් මේ සත්‍ය දකින කියෙනනට එපේ එක හැදැෙන හැට දකිනවා ආලෝකයක් කනකොට එන්නකිරණයක් ඒකිරණයක්කාවට මේ සකස්සන හැටි මේ ටික එකතු වෙන හැටි ඒ වේදනා සංඥාසාංකාර කර වෙනමකක්වත් මේන කියරනන්නේ හඩතා ඒක තමයි විඳ මේමයි පෙර මතගේ ගැලපෙනගන මේ මහොතම මේ මොහොතෙම අතීත මේ පුංචිකාලනේ මේ මොත. අතීතේ ඒ යම් මොහොත යම් කිසි සංඥාවක් ඒකයන්නේ සම්මුති නාමේ පලවෙනි වතවට එනවානි අම්මකෙ. ඒක මද මේ මහතත්ඒේ හඩ තලේෙන්නේ හඩ තලේමන එතකොට අම්ම කියලා ඒකම තමයි වෙන්නේ එතනනිදම් ිතට බකුත්තලලා මේ හැ තලයනකොට මේ හැඩ තලේනවා එක මේ හැඩතලේනකොට මේ සබ්දේනවා මේක පේර කොහෙවත් තීර තැටිගත විච්චකක් මේ හැඩතලාවුත්තේෙන මේ ස්කන්දාවුත් මේ කනවා ඒස්කන්ද කියන්නේ ඒ හැඩතලේට කියරණට එකවත් මේ කන ඒ වුත් මේ සද නවා ඒ සබද්‍යාවත් මේ හැ තලේන දැන් ඔක්ේ එකක හිචක්චේව එවිතරක් නෙමෙයි මෙතන පරිසරයේ උණුසුම සීතල පව කලින් තිබුණු ස්්‍රභාවයක් අවදත් ඒ සභාවත් මතක් වෙලායනවා ඒ යන අතේ මතක් වෙනැ නේවගේකට සංඥාවගන්නේ සංඥාකන එක්කොම සඥා තමයි අර සංඥාව මේ දැන් එනවා මේ සංඥාවය සන්න සමාන වෙන තුට මේ සංඥාව එකකම වෙන ද අපි මට මත අත්තිතේ මතක් වනාගේ පුදදුමහිතෙනවා කියනකොට අපි අපි අප අපි ඇත්තරම අපි නිකම් මේ වහලෙක් වෙලා අප මේ සිිස්ටම් එක ඇතුලෙ මේ සිිස්ටම් එකට යටත් වෙලා ඉන්න සිිස්ටම් එක අපියෝ පාලනය කරනවා එහෙම දෙයක් නෑ සිිස්ටම් එකම විතරයි වෙන්නේ අවබොදුනාා අපි දාගෙන දුෘෂටිය බිදඳවටෙන ගොඩක් අයින මේ ගලපගන්න බැහ ගොඩක්කයි පොත්තුලින් හොයන්න නවා පොත්තුලින් හයනගේ හම හවු නවා වචනටි එකක් ඒ තිනෙන ස්කන්දටිකක් ඉට පස්සිතින උපාංස්කන්දඩික් ඒගවට තියන න්න්නහාාවක් ඉට පසිති උපාද බවයක් ඉටපස්සන ජජනාව. දැන් කියන්න යන ආත්මී සවිංඥානක මනසකින් අවිං්ඥාන කතක් කියන්නන. ඒ අවිංඥාන කියත් තේරෙන්නේ. කියගන්න බෑ. අද ගොඩා අපි දකිනවා මේ ධර්මය ප්‍රත්්‍යයක්ෂ වනුුව බොහොමාඩුයි කියාගන්න උත්සා කරනයටත් මේ ප්‍රසිද්ධිය ප්‍රසිද්ධවෙලා තියෙන හැමෝම අත්තරම මේ තමයි අපේ ධර්මය හොඳටම දැන් දන්න කියලා ඉතාගන්න යටත් මේ ගලප ගන්න බෑ. ඒකට හේතුව මේකෙ තියෙන මේ තියෙන ගැඹුරුම තැනාවබොද වෙන්න ඒක පොතක ගන්න බෑ. කතා ඔක්කොම ගලප ගන්න බෑ පොතකි එක ප්‍රයිල්කෝම යාගම ඥානයට යාල්ටම අභිඥ්ඥාවෙන් සකස් වෙන්න මේකයි වෙන්න කෙලාට පේ නොන ටීව එක පේ පිල්ම්ි එක පේනවාගේ තමන්ග්‍රම මේ එන අරමුණු එනවා එ හැට යන හැටි වෙන හැටි ඔක්කොම පේ නො මහා ඥානයක් ඕනි දකිනිෙල්ද සුක්කරනෑ ලෙසි නෑ. ෙනෙක් දජලෙක් නැ මේ ිටම් එක මොක්ද කියකලා සිිටම එක ඩ එකක සිිට එක ගර ගන්න ලෙසිනයි එහෙම නොත් පුළුවන් අන්න ඒක නට විතරයි පුළුවන් වෙන්නේ අරමුණ එන කොටම මේ පේන ගන්න සිිස්ටම් එක පේන ගන්නවා ඒක විසිමේ අට සැකයක් කියන්න විසිිකිච්චාව සකයක් මුකුදයයා දන්න මේ එහෙම දන්න එක එනකොට මෙතනම නිස් ප්‍රභාවලා ඉගරයි අරුව එකොටම මේ දන්න ද මේ සභහාව නිසා මේ සභාාව වේෙනවා කියර. අදන්න මේ මතක් කරම එකක්වත් සිතුවිල්ලක්වත් එහෙම කතා වන්නේ මේ සංඥා සභාව ආවා අර සංජා සභාවකනි සැස්මතුුණා රැවට එනය මේක මෙම නෙමේ කියල කාටහරි යම් කිසි විදි මීට වැඩිය හොඳ මීට වැඩිය තවත් ගැම්ුරටයන්න පුළුවන්න වඩා හොඳයි අපි අම් හිස්ත ගැම්රකට ඔබ එක්කන් යනවා යම් කිසි විදිහට මේ කතා අප එන්න නවා අරමට සතය දකින හැටි ැකට පේනවා ඔබට දැම් භික්ෂුණ වන්සල්ලගෙන් හන්න ලබෙන තන්හාාව නැති කරන්න තන්හාාව නැති කරාම තමයි නිවන් දකි තන්හක්කයෝ නිබ්ානෝ කියෙන දැව වච ටික් කියන තන්හාව කවදාවත් හිතල නැති කරන්න බෑ නොපෙනෙන තන්හා ඔබ කොහොමද නැති කරන්නේ තන්හාව කියන එක එහෙ ඔබට හම්වෙනෙ නෑ ඔබට දැ මේ මිරිස් පැලි තුර දැම්මොත් පොර දැම්මත් මිස් පෙලේ වඩෙනවන දැම් මිරිස් පෙල වැඩවාදක කියල ඔබට ගෝල බලන්න පුලුවන්ද. ඔන්නඒ වගේකත් තරර්හාාව නැති කරන කිය. ඒකය මේ වැඩෙනක නැති කරන්නේ වැඩෙන හැටි නැති කරන්න කියන්නේ. ඒ සිිස්ටම් එක සබා දාමක නැති කරන්න බෑ නමුත් ඔබට මේකටනනි කර වතුරයි බෝරයි දැම ඇත් මිස් පලේ මේන අන්න්නේගේ දයි වදග කිය ඒ කියන්නේ මේ අරමුණට සත්‍ය වෙන්න දෙන එක තමයි තන්හා දියසේරාව වැටෙනව කියා. බාහිර තියෙනවා කියලා ගන්නේ එක. බාහිර තියෙන කියලා ගත්තුොත් තමයි එතන ඇලන්න ගැටෙන සිතක් හැදන්නේ. අනි එක මෙතන සිතක් කියල දෙයක් නැති බව දකින එක තමයි නාමේ පැත්ත. එතන සිතක් නැති බව ඔයාට අවබෝධ වෙන එක තමයි අවිද්‍යාව ප්‍රහීන වෙනයක්. අවිද්‍යාව කියන මේ භූමිය තාන්න ද මේ සේරම් හැදිලතතිේ එකකට බාහිර තිීවා කියන්නෙත් මේ සිතමන අවිද්‍යාව දන්න ඇතිකම්. අවිද්‍යාව බිඳ වැටෙන කොටත මේ සේරම් බිඳ වැටේෙන්. ඒකඇයි දස සංයෝජනල අවසානතියෙන්නේ අවිද්‍යා ප්‍රහණ. සක්කා විිට්ට විචිච්චා සීල්ලබ්බත පරාමාමස කාම්මරාග පටික ඊට පස රූපරාග අරුපරාග මාන අවිද්‍යා බලන්න නොදට. ඒ තමයි රහත් භාාවේ ලබන අවසාන මොහොත්ද. අවිද්‍යා ප්‍රහණයෙන් වෙන්නේ. බතන රත් වැඩිය ලොකු රා්ටිගත්තියනාව ගැම්ඹුරු පැත්තත්තේල තවත් ගැම්බුර යන කතාවතවට. එක ගැම්බරෙන් ගැම්බුරට යනවාග මේක පෑගක්ස් දවස් ගනාන් පැදිලි කරතය වෙනහහම ඔබට එච්චර ඉවසීමක් නෑ ඔබට බොහො පැයක් ඇතුල ඔක්කොම දගන්නත්තෝ.ඒ සාපට හැමත් තිස්සම කියන සිද්ධවෙල කෑල්ල කෑල්. ඔබ ඒනිසයි කෑල්තික එකතු කරගන්න ගොඩක් ේ වාහන්නේ. මේ ගලපගන් හරි අසරු වෙලාේ යිස්සල මෙතල ගලපගන් නත පෙළ හමට ගොඩක් කිරවෙලාඉන්න එක නිසා පෙළදහම් පොට් ක්් පෙන් න්න එකන පොතේ තියන කාරණාවලට හිරවෙලාඉ අරමුණක් එනකොට මුලින් යන්නේ කියරණයක් හබයි එක ඒක මුලින් එක අරමුණ කියන්නෑ මම පොත කියලලා පොත හැදෙන හැට දකින්න ඕෝනි ඒ මේක ඇතුළ කැරකැවිල්ල නිසා සංඥර්මය සංඥායනකට පෙර සං්ඥායනවා ඒ මේ කර්මයනකට පුරාණ කර්මයකට නව කර්මයවා කියන් ඒ වට දෙකක් කැර කෙනවා එක අතිශයෙන්ගේ ඇුර මේ කියනත එක ඇ මේ අරමුණක් එනකොටම ආලෝකකාර ආලෝක අරමුණක් එනකොටම එයා වර්ණ අරමුණ එනකොටම වන්න අරුණ එනකොටම න්න කියරණයක් වුණට ඇතුළෙන් එවා මේක ටක් ගල පෙරසං්ඥ ඒ සංඥා වනකොට මේ සංඥාව වෙනවා එක දෙකක් එෙතකොට එතුර පලවෙනික එන්නේ ආතනය හර අඇස කියන්න එක ඇ ප්‍රසාධ වෙන කනෙ තින්නංඟගති පස්සු එනවා පසපච්චා වේදනා කියල එනකට වේදනා සංඥ සංකරගට එනකොට මේකයට පොතක් කියනවා බාහිරී. ඇොතක් එක පා ලැගේන පොතක් කියලා මෙතර වට දෙකක් කැරකෙනවා. ආයිම තැසෑරලා පොත බල එකක් වෙනවා. ඒක අන් එයා හිතින් හදල එකක්තමයි බලන්න ඇත් අපිහිතත් නෑ එලිේ න එක පේනවාගේ නෑ ඉතින් හදපකයි පේ. ඇතර පේනනේ හිතපේකයි දන්නේ එන කනේ දන්න තන හැම තිස් දන්න ත හිතන දන්නේ. බ දන්න බිත්තිිය ඔබ දන්නන්නේ ගහ කොබ දන්න අම්ගහ කොබගන්න ඔබ බ දන්න හිතනයක ඔ පේනක දන්න එක වට දෙකක් තියෙනවා කියන්. වට්ටන් වට ති කියලා බුදුන් වහසේ පැහැ දිරිකාාන කරනාව වට වට තිගෙන හ කරන දලප ගන්න බැරුවෙලා තියනවා දම්ම දින්න පේන තන තුළලව දල්ල සූත්‍රය බලෝතඔොට පේතර පෙන තර පේනනවා වේදනා සංඥා්චේතනා පස්ස මනසිකාරක. එදෙවනි වට්ටේ එතන තන්න උපදදිින්. කියැදයක් කම්බු නට පස්සේ බැක පොත වු අට පස පොතරතමයි දන්නා පදි. පොත කියන්න තන්න මෙතන මේක දළ ගන්නඇතු තමයික හිතන දන්නහා නිසා පොත පදිවාගේ තහා අනිසා පොත උපදිනවා නෙමෙයි. ඕක අපේ හාම්දුරු ොපිට වැඩිය ගොඩක් වයසින්ද. අපි නැත්ත කවදදා හෝ යම කවබෝධ කරත්තයා නිවන්දකි එත්තකං කවුරුත් නිවඳකින්න. ඔය කොච්චර ඔය විදිහයට කිව්වාත් අපි දන්නවා. දඒයට දීලා තියෙන ඒ පිළිගැනීමත් එක්ළ එඒයාගේ ඒක අවබෝධ නැතිකකාම ඉතින් කාටත් තේරෙන්නේ ඉතින් අපි වැඳල කියනවා මේ බොහෝම කරුණාවෙන් දකින්න මේ සත්‍ය අවබෝධ කරගන්න අපට පුද්ජලස ඒව කතා නැහැ අපිට මේ ධර්මය විතරයි වැදගත් ධර්මය අවබෝධ කරගන්න වටට වට තිගෙන තැ මේ තිීන් විතරයි පටල ඉන්නයාද දවා හල මේ ධර්මයත එක් කල කටයුතු කරන ඉහළලයේ ඒතින් හරි අපි ගරු කරනවා ඒ මේ ධර්මය ඉන්න හැමෝම හොදයි ේෂ්ටයි නමුත් පටලවිච තන හදාගන්න තාමත් ඒක හිරවෙලා ඉන්න ඔතන තන්හාාව ඒක නිසා මුල් කරගන්නය නෙපා තන්නහා මුල් කරගන්න බෑහ මොකද තන්නවා කියන එක නැති වන එක තන්නාව නැති කරන්න හලුව එකක්නෙමි අවිද්‍ය ප්‍රහහිණ වීමේ මේ සිද්ධුවෙන්. අමේ සත්‍ය දැක හරි වීරඒක ම ඉත්‍රදරම මලින් න්නේ බලදරව එක ඒ දකින කෙනනමේ සත්‍යය දකින කෙනාම වෙන්නවානි. භාගට සත්ත්‍යය දකින කෙනානේ සත්‍යයම දකින කෙනාව වෙන්නවානි. එතකොට අට තේරනවා මේ ඉන්න කියරණයක් මේ හදාගෙනයි බලන්නේ ඇතොට අත් පේනවා හිත්තන එක තියෙන්ෙන්නේ පේන එකන මේ හිතන එක තම අපිද අපි අසුරු කරන්න. චිත්ත. චිත්තරූප ඇත්තනම් අප එළිය එලියට ගිලනෑ එලිය බල්නවනම අපිහිතනයවදන් අපි හිතන අරාතුපාට කහපාට අපිතනො මේ බිත්තියක් අපිතන මේ පොලව මේ අපිතන මේ පොළවේ තමයි විදින්නේ අපිතන මේ සේරම් හිතන දෙයක් චිත්ත ලෝකයක් සිත්තුවිලි ලෝකයක් චිත්ත ලෝකයක් මේක චිත්ත නී ඇති ලෝකෝ කියන ැන්ටේනවා. මෙතනත් ආයතර හදාගෙන යයි බලන්. ඒක සලා එතන නිරෝධ නිබ්බානො වෙන්නේ පළවෙනි වටේන මේ දෝනි වටේ. එතනයි නිවරන පරවන්න පුුවන් පළවෙනි වටේ ඉස්කන්ද මට්ටමේ නිවන පරවන්න බෑ ස්කන්ධ මට්ටවන මේ මෙතන දෙවනි මටේ දිනිවන පරවන්න පුළුවන් ඒක පෙළදහමානුව පෙන්නෙනවන ක්කංච පටච්ච රූපේච උපච්ච ක්ක වි ා තින්න ංගති පස්සෝ පස්ස පච්චා ේදනා යම් වේදේති තන් සජානාාති යන් සංජානතම් විතක්කේති යම් විතක් කේති තම් ඔන්න දෙවැනි වටේ කැරකෙන්නේ විජානාතිකවත් බාර ඇත්ත වෙලා ප්‍රතක්ජන භූමිය මෝගනාන්දකාරය. මිත්‍යා දෘෂ්ටියය. බාර ඇත්තයි. යම් ේදේී සජාතය ය සංජානතං විතක්කේදේ යම් විතක්කේම් ප්‍රජානාතික වෝත් සත්‍යය දකි නොය ඒක අන අ දෙවනිවට එතනම දක්කිනවා මේ මගේ ඉතමයි කිය සිතුවිල්ලක්කය බාහිර නෙමේ කියල සිතත් සත්වයක් නෙමේ කියලා එතන යථාබූත ඥානය ඔතන්ටයි ගැල පෙන්නේ එහෙමොනොත් නිවන් දකිනවා බාර රඇත්ත වෙන්න අනිමිත්ත නිමිත්ත ගිල් අනිමිත්ත බවට පත්වේෙන. නාම රූප පරිච්චේ දයක්සිද්ධ වෙනවා අන්න විඤ්ඥානං අනිදර්සන වෙනවා දර්ශනතේ නැතිවෙන වි්ඥානය බයිර පතිතවෙෙනන අප පටිත්ති විඥානය බවට පත්වෙනවා. පතිතවෙන්නේන අප පටිතිත විඤ්ඥානය. අන්න එතනයි නිවන පණවන්නේ. එතනින් තමයි නිවන් මඟට ප්‍රවේශවෙන්නේ. සම්මා ධික්කට ප්‍රේ වවෙ ඔතනි. බ ෝච පට ච ද ග ර සං තුල සු සු ච් ංච ර පච ත රජති ං ාතන නිරෝධදයන ස්ේද පුරජති, විඤ්ඥාන නිරෝධයෙන් තමයිසියාල නිරද. තැනයි නිවන් මග. එතනයි සම්මා දිිට්ටියයට ප්‍රවේශ වෙන්නේ එතනයි ආර්ය ෂ්ටයක මාර්ග උපදදින තැනයි. එතනයි නාමරුප පරිච්චේද සිද්ධ වෙන්නේ එතනයි අනිමිත්තා ප්‍රණීත සුනඥත චේතව විමුක්තියට පත්වෙන තැන. දකින්න ධර්මී ධර්මතාවයකු මත්ත කියට. අතිසයෙන් ගැමුරුත් තැනක් සියුම් තැනක් සියම්මකෝණකට අයාසුව වෙන්නේ මොකදද මේ වෙන්න ක ධර්මතාවය දකින්න ඕ. ධර්මතාව ඉතාාව වැදකත්දේ දර්ශන සමපත්තය ඉතාාව වැදක. ඒකයි මෙ ධර්මේ තියෙන්නේ සත්‍යඥානයේ ඇති හට ෘති්‍ය ඥාය සත්්‍යඥානය කැනවෙනීමවා අවබෝධ යට තමයි කරන්න දෙයක් තියන්නේෙ ඇයි එයායට දැන් එනන්නේ නාරගුණු බලන්න පුළුව. එතකම් බලන්න බෑකාටව. එතකන් සාමාන්‍යි මට්ට මක් ්‍යන්නේ දියුණු මට්ටමට එන්නේ මෙතන. මෙතනනි ආශත්‍රක කෙ ශේවල ඥාන උපදනි දසඥාන වලට එන්න මෙතනි උද්‍යාව්‍ය ඥාන මෙතනින් පටාන්ගන්න උදේවෑ දකන ඥාණනි සමුදේවා අත්තගමේ දන ඥානෙන්නේ මෙතන. ම එනකොට අරුණ පේනවා මේ හාමුදේ පේනමක අතගම පේනම හැක න ඒක දකන බහහිර පොතහ වන්න පො හම්ුුණොත් පොතට ඇලීම ැටීම තියෙන එතන තන්න පදන්නේ ඒඒ එහම නොත්තම ඇතන උපාන පච්චා බව් බවපච්ාය බව කියයන් පොතයදනක ජා ජාතිකයන පොතයදනෙ ස්කන්ධානම් පාති බව ආයතන මේ ආතන හදාගෙනැයිමේතිය නිස්කන්ාන පාති ආතන පටිලාබ ඒ ොත්ම ජාතියද. නොතක ති න ා න සක පරිද ඒක නැතිව වන දන දුක පරිදේවේ සියල්ල සිද්ධවෙන්නේ පොහැ නොත්තම පොතයි මෙදන දැන නිනය කියන්න ඒක දැන් ඔබට පැහැදිෙන් නෝඩ තවහොදට දකින්න එතැන තවත් එත නඔබේ ර චතන්ගේ භවය ති බෝ එක න පොත කියන බාවේ ද තියනක නතර භවේ බව ොද න ඇති ැතිව වය ඒ තන ත ර ද. එක එක්ෂණක උපතමරණ දකින්නට සම්මුතිය තුළ මරණය හැමනො වයකිව මේක ඉතාම වැදගත් මේ සත්‍ය ධර්මය සත්‍යය විදිහයට දකින තාහ කපිට නිවර්මක් කම්බෙන්න දකින්න මේ සත්‍ය තවතවකාටහෝ අවබෝධ වේවා ඔබගේ ඔබගේ ඉන්ද්‍රියන් මේ තරන් දියුණු ඔබ ේතන් දියු ඉද්‍රියයන්න ඇතිකරගන්න හැකියාව තිබිල තියෙන බදයන් යෝග්‍යයයි ඔබ මේක වැට හේ. නො බත් සිංගනා දෙකරාව. අදදූත අබූත ස්වාමී කනපිට ගහපුදයක් හොඳ පිටගැවගේ මට වැට වුණනස්වාමී කර තැන්ටේ අන්නේේදා බුදු සමේතුළ භික්‍ෂූන් වහන්සේලා මේ ධර්ම දේශනා කරනකොට ඒ සිංහනා දෙක් කලා වැටු භික්ෂූ වහන්සේලා අවබෝධය ප්‍රකාශ කළලාය විදි. හබැ මෙතන ආසවක්ඥ්‍යා ඥානය උපදින්නේ අපිකවා පච්චේරික්් ාන මෙතන නම්මුරු පරිච්චේද සිද්ධ වෙන්නේ නමුරු පරිචෂේදයන සිද්ධවෙන්නන්නේ මෙතන තිං හරිද මේ කතාවයන කොට කෙනෙක් ප්‍රාල්ක පැත්තෙන් ගනකොට. එයා ඉන්ද්‍රිය සංවර ඇති කරගෙන යම් සීලේක පීටලා ක කියන්නේ මේ මනස විසණකොට අරමුණු පේන්නේ අරමුණු දකින්න ඕනි ඒ ඉන්ද්‍රිය සංවුව ඇති කරගෙන යම් සීේ පේටලා. එය එන්නෝ න චිතත් විුදය න චි විුදන සිත්තම හැදන ට දක්කින තම චිත්ත විුද්ධියයට දිට්ටි විුද්ියය එ න ය තකරම මේ ධර්මතාවේ දකිනවාව වෙන හැටි ඒ මුුණ තො මගාම ඥාන්දත්සන විුද්ධිය මගන්නන මග පටළවගන්න යන්න පුුවන් කෙන වෙන්නේ ඒ මුත් පටිපදාාඥාන් දසන විසුද්ධියය එන්න පුළුව. පටිපදාා ආදසන විුද්ධිය කියන්නේ දසඥාන ඇති වෙන නැතිවෙන යක්ෂණක සිත දකිනේ. දේාවව ඥාන යඥාන යිතු ප්ා යාන මුං ුතු කම්ම්‍යතා ඥාන් ආදීනවනු පස්සන ඥාන සංකාර උපේක්ෂාඥාන මේ පටි සංකාඥාන පවකරගෙනෙන්න්නවන සංකර පේක්ෂා මේන සියල්ලු සිතුවිලි සංකාර පේක්ෂාවට පත්වෙන උදේ ඇතන ඇතිවෙන නැතිව ඇැන දකිනවා එඒ අරමුණ චුතු උපත්තිය දකිනව එතන මේ න අරමුණේම තමයි ු ඇතිවීම නැව චුතු උපත්තිය දකි. දාව ාන ාාව එකකන මෙතර හැත්වෙන තිවෙන සබය කිනකොට මේලෝ එන සබු සයාම් පරණයවා මේ සං්ඥා සේරම පරණේව අලුත්තේවත් නෙම ඒ අතීතේව තොට ප අවර්තාමානය කම්වුවයන්න අතේ තුළ ජීවත්වවෙන්නේ මලුංගිලෝකඉන්නේ මේ සේරවා පේන්නේ වනි මෙතැන දසඥානවලට එන්න නේතර උද්‍යාවය භාන බද පට්ඨාඥානාවලට එන්නේ තැන්ටේන්නේ මලුන්ගලෝකේ දකිනෙක් පුා පුරාණය කනයකන්නේ පුා විදම් භික්වේ කම්ම බදදාම කිය තැන්ටේ ස්තේ හම හතම අතේඉන්න මේ අතේද ලෝක ජීවත්යන අතීත ලෝක පේන ගනේ ධර්ම පේනකෙන ට පමණයි ඒරත්ම ඒ එකන දක්කින බාන ත්තු පට්ටා මු යුතු කමත ඥාන මදන්නේ කොම දනක ටේනවා ඥානය ආදන පසන ගේ අදීන දකිනකෙන නන සිතේ එක අරමුණේ දකිින් නො ආදීන ඇත්වේ නැත්වෙන ඒ සයකන සිත ඇද හැට දකින ආදීන දකිනවා කියය ඒමරත් ය නිස්සාරය දකින ම දීම. වා අදීන නිසාරණ එක්ෂණක සිතේ දන්නඕන අන්නේ යාතමයි පටිසංග සක සංකා දුරවෙලායා දකින්නේ සත්‍යවයි යතාබුදු ඥානතයන යාටයි ය තමයි පට එන්නේ සංකාර උපේක්ෂා ඥානයට ඒන පුදගලයා අතන බිඳ වැටිලා අපි එයායා කියලම සම්බෘතිය කතා කරට කෙනෙක් කම් වෙන්නේ කෙනාන ඇති වුණු තැන හිතිෙන් ස්වභා දහම් බවට පත්වෙනවා එහෙම තම ප්‍ර කියනවෙනි නමු සවබදාම් කියල දෙෙකුත් නෑ ධර්මතාවේමයි දකින්නේ මෙතර පොතමයි තම තමන් කියල වෙනම කෙන හැ දුෘෂ්ටි අතියෙන් අයි මෙතර නාමේ බිදවැටන කරම දුෂ්ටියෙන් බිදිවෙටෙනවා අන්ත දෙක විදේ න අන්ත දෙකක් නැති වෙනවා හොඳ නරක අරක ස්ව කොට මාස නි රතු නිීල් පාට අරෝයම කිසිම කතාවක් කම්බුවේ සියාල බඒ සම්මුති නම සයාල්ලම බිඳවැටන. අන්නේ කෙනනටම ආසවක්්‍ය ඥාන උපදේ හැබැ මෙතැන මේ ත්‍රිවිද්‍යා පහල වෙනවා. මෙතන මේ දකින කෙනට මේ දකින කෙනගතමයි එය දකිනවා පෙර සිත ඇතිවුණු කද පිළිවෙත් දකිනවා උබ්බේ වාසානුස ජාන යෙන්නොයි. එ ඥානනි සකස්වයෙනවා. ඒකඒ සිතත් ඇපිතින නැවන සභය දකින ජුතුපාත් ඥාන උපදදිවා සති උපා තන තන තු උපත්තියක් එතන එතන තියන එක දකිනවා සිත ුතු උපතිය කින්නේ එක්ෂන සිතක ඇතිව ැවන පරම්පර. එන්නේ කෙනා තමමා ඊට පසේ ආශ්‍ර කෙරෙෂවෙන ඥානයක්යට මේ ඥාන ඉතා වැදගත්. එයාග එයාගමති නර්ගන්න සංඥා සිකුම වෙවිී සිවුම් වෙවී ගිහිල්ල මේ කෙනා නැත්තිලා දියවෙලා ශවවෙලා ශයවෙලා යන නිබ්බිධන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති, නිරෝධන්ටි පට්නි සක්ගානු පසි නොතකස් නෝවන ස්භාවයට එයාටමයි සකස්වෙලා දැනෙන්. ඥානට අයදිවේ එක සසාධිට්ටික තවන්ටම තාගෙනට කියන්න බ. මේ නිවන් මග හොඳින් අඳුන ගන්න මේ නිවනට පත්වෙෙන්නේ නිබ්්‍යිධන්තිී විරාගන්ති, විරාගන්ති, නිරෝධන්ති නිරෝධන්ති පටිනිස්සක්ගානු පස්සේකන නිවනයි. නැවත සකස් නෝනු තැන කත්ත කරණි සියාල්ල කර අවස්සාල තන්ටයන් එන අරමු සත්‍යේ දකින ප්‍රතිපදා තුළයි මෙස්සියාල සිද්දධවෙෙන. හැබැ මේ අආබෝධය නැවයක වෙන්නේන්නේ. තවත් ගොඩක් පැදිරි කරන්න ඕෝනි ඔබට බොහම කෙටි කාලයක්ක දතුළල කියන පු උපරම කෙටි කරලේ කිව තවත් එයාට ගොඩක් පුළුල් කරන්න පුළුව පැහැදිරි කරන්න ඕෝනි. එක 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 කාරණාවෙන් කාරණාව ඔබට වැටේ එන්න නෝනි ත්‍රවිද්‍යා පුබේනස්ඥාන චුතු පා්ඥාන අසව්‍යාඥාන්ක්ෂේවෙන් නැයට මේක දකින ල සබ කා පට සං ේද කිය ැන න් ි ්‍ර චිත්ත ෝද ිත්ත නන. විමෝච චිත්තන් ඒකද න නාමරුව පරිච්චේද ෙන තෑ. එතින් තමා එන්නේ අනිච්චානු පස්සී විහරණනි විරාගානු පස්සී හරණ පිනි සගන පස්සී විහරනයටෙන්නේ. ඒ ඒ එක් මේ විධාකර පැිකට වන්ස්සේ අරාපාන පත්තෙන් ඒ විදිහටම ගන්න ොත්තන්මතම න අමුරු පරිච්චද අත්ම ඇැනත්ති. සංකතයේ නිබ්බිධහ මේ අවබෝධය ඇතිවුණු කෙනා නිවන් දකින්නේ. ඒකන අන අරමුණ නිිදන න එකකන අබිින් සදය දම්ම නාලා අබිනි වසයන අරමු ංගන්න. අ ඒකන අතවම මං්‍යනා ප්‍රපංච ප්‍රපංචවලට අන්න නඇත්ති. මේ නේ අරුණ මිදනතනා නිර්වශේෂ විරාග නිරෝධයක්ත්තියන. අවශේෂයක් එන්න ඉතිරියක් එෙන්නේ. තිරයක් නත තමාව න්නාගේ කියෙ පෙන්න්නන්නේ තන්නහති අත එතනනි මිදෙනවා එතන මිදෙනවට තන්වාාව එතන කතාාව යවර වෙනවා එක ෂේවීගෙන යනවා එක එක එකතුවීම තමයි සංඥා කලපෙන්න තන්නහා කියලාපෙන්න්නනේැන මේ බිත්තිය දකිනවා පොතදන හිතන ිද දන ිත්තිය දකි හිතන මලදකින්න ලදකි හිතන මේ පුටුව දකිනන්නේ පුර දකින හිතන මේ පොදකි කිය මේන සිස් පරම්පරාවේ ගැට ගැෙන්නේ දන්හාාව නැති ගම්ම එකක දිය සීරාව කියන්නේ. එකක මේක එකක්ව තිවර වෙන්න වේග නිසා ගැට ගැහෙන්නේ. තන්හාාව නැති කරන්න කොලගක්න මේ මෙයා සත්‍ය විද්‍යාව පාලනකොට තන්න ශ්‍රවල තන්නක් කයෝ නිබ්භානු කිය තැන්ටේනවා එකයි බව නිරෝධ නිබ්ානු සලාධන නිරෝධ නිබ්ාන තන්නක් කයෝ නිබව ඔක්කමො එක කතාව ඇතියෙන්නේ කතා ගොඩක් නෑ එකම කතාවයි එකම කතාව ස්ථාන විතර පෙන්නන්න අදට මේ ප්‍රමාණවත් කියලා පිහිතනවා බොහෝම ලගු කරලා ගත්තා දීර්ග පහැදිරිි කිරීමට යන්න ඕන කරණා තියෙනවා ති එකින් එක නිතරම කතා බහ කරනවා කෑල් එක තැන්ග සදිිස්ථාන විදියට ඉති එහ මුණ හමත් හොඳයටම තේරෙන්නේ තින් මෙහමත් තේරුම් කරේ නැ ැකුට ගලපගන්න බෑ අපිට තේරෙනවාද සහරවෙලාට ඔබ පුදුම හිතෙ මේ ලං අදීපයේ සමහරවෙලාට අප පමණමයි මේ විදිරි දිරිපත් කරන්න. අපට ඇහිලා නෑ අපට ඇහිල නෑ මේ තරම් නිවැරදිව මේ තර නිර්ලව නිවැරදිව මේවා ගලපගත් දේශනයක් අපිට ඇහිලනෑ එක අතිශයෝකයට කියන එකක් නෙ මේක අපට මේ අප අප දරණ වහසේ තනික අපට අපට කිසි අපට කිසි මේ එකන මේකට තව සහයෝග දෙන්නවත් අපිට කෙනෙක් නෑ ඒ අතර අබෝ දුුණන කෙනෙක් අපිට හමුම්වෙලලා අප කියන්න සිද්ධ වෙනවා අපිට හෙට දවස තුළ මේ මොහොතේ හෝ මේ සර කූඩෝ බොලොට පස්සුනොත් හෝ මේ අවබෝධ තියෙන කෙනෙක් ඔබට ස තව කෙනෙක් ඇති වෙන්න හරමිර කියන්න ඕන. අපිට ඇැෙන් ෑනි කවුරුත්හෙම කියනවා හැමෝම කොතනග හරීර වෙලාඉන්නවා. එක නිසාි නිර්භායම කියෙන ඔබ හිරවුණු තැන් සාගච්ඡා කරන්න කතිකා කරන්න මෙම තව ිහා බලන්න ඇයි මෙහෙම කියන්න කිය හොඳ කතිකාව තක් තියෙනවාන පැහැදී කරන්න පුළන් තතාව හොඳ ඔබම සිරවුණු තැන්පෙන්න්න පුළුව. අපට කියන්න පුළන් ත කාරණ බොහෝ තිබෙනවා විශාල විශෂයපතයන් අපට කතා කරන්න පුළුවන් නැවත සකනය කොහො උපතිය පනවන්න කො දෘෂ්ියතු උපත්තිය කටගන්න කොමද කිය දිවිලෝ ්‍රක්්ුණලෝක කතා කියන්නේ කොහොමද ඒවා කොහොමද වෙන්න ඒවා සංකාර වෙන්නේ කෝමද ඒවා සකස්වවෙන්නේ කෝමද ඒවා නැති වෙන්නේ කෝහමද ඔක් ගොඩක් කියව කියන්න පුළො ඒ විාකාර ප්‍රතිිකඩයන් ස් යන මාතෘක අප වෙනවෙන මතා කරන්නවා ඔබගේ කෝනෙෙන් අපිෝ මනය එFා එක ඔබගේ කෝනේ සමාට අපි කතාගන කෝනේ මහා ගැඹුරු පරයායක්ති යෝ එක ඔබ තාෑම ලංවෙලාවත්නේ කෙනෙක් අවුදු සියයක් ග සමාරට මේ කියන දනටෙඩි නෑ ඒක නිසක කලයාන මිතරයගේ පනනි විඩේ සමට විනාඩි පායව කියනවා කියලා ප්‍රත්්‍යක්ෂ සතාවට පත්තුතු කියෙනෙකට විතරයි කරන්නත් පුළුවන්කය මේක අපට මොකක් වත්තවශ්‍ය නෑ මේ මේවා කියන්න අවශතාවයකුත් නෑ අපිට මේ කාගවත්තයෙන් වර ප්‍රසාද මොකක් වත්ම වශනය ඔවු මේ සත්්‍යයලි කරන්න ඕන සත්‍යය ගම්පීරා ගම්පිරාර්තාක් හමටම අබද කරගන්න පහසු නැති බාප් දන්නවා ඒ අප කළ යුතු යුතු කවක් ඒ යුතුකම ස්්ට කිරීම පමණයි කරන්නේ අපට වෙන කිසිවක්ම අවසතාාවරන්නේ ඔබ මේ දේවලා ඔබෝධ කරගෙන ඔබ දේශනා කරන්න ඔබ සත්්‍ය එලි කරන්න අපේ ඉල්ලීම එච්චරයි. අප කිසිුවේ ම අවසතාාවයක් න දිගින් දිගට ොහොමකිීකී ොව අවසතාවයක් නෑ නමුත් මේක යුතු කමට කොල යුතුමයි. සාසනය වෙනුවෙන් කළයුතුයි ශසනය බාහිර පවතන එකක් නෙම කෙනා කෙනගේ සිත්ත තුල සකස් වේ බොහෝ ඇගේ සිත්තොල සකස්සී ගෙන අනවා නිවැර දිව දැන් බද් සාසනයට හොන්ද ෂණසම්පති තියෙන බි වෙලාඉවා පහල වෙනවාදැන් යමෙක්ස් ඒ ධර්මය සත්‍ය ධර්මය ස්මතු කරයිද ඒමයි හේතුවෙන්නේ තවා අවස්ථාව සකස් වෙන ්‍රි එක මේ එක තවත් පහැදිරි කරන්න තින ඒෝවන්නේ හොම ෆ්‍රීක්න් එක ඒම කිවත් තමයිඒක වචනය ක කියර පුුව මත ප චරදැන් වෙලාවක්න පහැදිරි කර අපිද මේික නවත්තන්න ඕොන ඉති නැවත නැවත අවස්ථාව ඔබට ඇතිව වුණොත් ඔබගේ යාමකිසි පුුණිය ල ාමයි තිබ්බොත් මෙසිියල්ල පැහැදිරිි කරතයකි මේ විසාාලකා පරාසඇත්තිය නව පැහැදිරිි කර ඔබටත් ත් හලවම සත්‍ය බෝධ කරගන සියලු දුකෙ මදිදලමේ සදා මරණය අත්වයේ මහා ඒ සසාත සුවේ තන් සාතන් ත ප්‍රනීත අයදි සබ් සංකාර සමමු සබ් ූපතිි පට්ිස්සක්ග විරාග නිරද නිබ්ාන කිය තැන්ට බටත් ය න කියවල ෙන් නොන ඒ සාන්තස්වය බට දැනේවි සියලු දුකින් මෙදන තැන මෙතැනයි. මරබයක්ක් ඔබට කිසිද ඇතිවෙන නෑ මරණය කතාවක් කිසිවක් නෑ මේ තියෙන්නේ ඔබ ඇත්තරම මරණය ජැගැනීම. මාරයා මෙතනයි පරදිමි. අත්ානු දිිටින් වූහච්චේ මච්චු රජාන පස්සති මාරයට ජයගයන්න කිසිදු හැකික්න මරණයකුත් නෑ. එතා ඒස භහවෙට ඔබට පත්වෙන්න ඔබගේ පූ්‍යශක්තිය හේතුවවෙෙන් ඕන තෙරුවන්සරලයින්.